අයිබෝන් ළමයි අද තිලංක නැවතවතාවක් අපිත් එක්ක එකතු වෙනවා මේ සැරේදී අපි GRE වල verbal reasoning part එක ගැන තමයි කතා කරන්නේ. ඉතින් තිලංක පොඩි introduction එකක් දෙන්න අද වීඩියෝ එක ගැන. Good morning. මම දැන් මේක අද කරන්න යන verbal reasoning මේක තමයි ගොඩක් කට්ටිය මම හිතන්නේ ටිකක් අපේ ලංකාවට මම හිතන්නේ products ටික struggle කරන එක. මොකද හේතුව මේක ඕලංගේ English capability ගොඩක් වැඩිපුර test කරන්න මේක. හැබැයි ඉංග්‍රීසි කේබල් කිව්වට පස්සේ ඒක පොඩ්ඩක් හිතන්න මේ 100% ඉංග්‍රීසි නැමේ වගේම බලන්නේ ඔකේ කියන්නේ verbal reasoning කියලා. ඒකට වාගේ reasoning skills උත් මම බලන්නේ ඒතර logical විදිය වාගේ logic සාමාන්‍යයෙන් හොඳයි නම් ඔයාලට වාගේ ඉංග්‍රීසි skill එකේ සාමාන්‍යයෙන් average විදිය තියෙනවා නම් ඔයාලට වාගේ chances වැඩි කරගන්න පුළුවන්. ඒ කියන මේ section එකට බය වුණාට කමන්නේ නැහැ. ඔයාලට බය වෙලා ඉන්න එපා. මේ මොකද මේකෙන් සාමාන්‍යයෙන් උගලන්ට අපි කියන GRE 340න් 300ක්වත් ගන්න කියලා නේ. ඒකෙන්ද මම එහෙම ටාගට් එකක් දෙනා නෙමෙයි. ඉතින් 10ක් වගේ ගන්න පුළුවන් කියන්නේ උගලන්ට හොඳ chance එකක් තියෙනවා. 10ක් ගන්න නෙමෙයි ටාගට් කරන්න පුළුවන් තරම් උපරිම ගන්න. මේ 40 නම් 40ම ගන්න නැත්නම් 30 නම් වාට ගන්න පුළුවන් උපරිම ගන්න බලන්න. ඒතර ටාගට් එක හයි කරාම තමයි වාට එන ස්කෝර් එකත් වැඩි වෙන්නේ. ඒකෙන්ද මේ සෙක්ෂන් එක කරමු. මේ එච්ච ලොකර බලන්න එපා. කරන් යමු. මම දැන් මේකේ එක එක ටිප්ස් තියෙනවා අපි කරගෙන යන්න. ඕකේ. මම හිතන්නේ ෆස්ට් 45 මිනිත්ස් නැත්නම් ෆස්ට් වීඩියෝ එකේදී කරන්නේ ටෙක්ස් කම්ප්ලීෂන්. ඔව්. වෙලාව වැඩි වුණොත් අපි තව වීඩියෝ එකට යනවා සෙන්ටෙන්ස් ඉක්විවලන්ස් එකටනේ. ඔව්. අපි ඒක පොඩක් වෙනම සෙක්ෂන් එකක් කරමු වෙලාව නිකන් වීඩියෝ වැඩි වුණත්. හරි අපි පටන් ගමු දැන්. පටන් ගමු. මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. දැන් verbal reasoning එක මම කලින් කරන්න කියන්නේ IELTS නැත්නම් TOEFL වල කලින් කරන්න එක හේතුව තමයි දැන් මේකේ ඔයගොල්ලන්ගේ vocabulary එකයි ඔයගොල්ලන්ගේ reading skills ඔයගොල්ලන්ට කියවද්දි ඔයගොල්ලන් reason කරන skills උගත් දේවල් උගත් extreme level එකට මේක ඔයගොල්ලන්ට practice කරවන. ඒ කියන්නේ මේකෙන් අත්‍යවම කියොත් එහෙම උගත් standard english exam එක තමයි හොඳ hardest mark කියලා නෙමෙයි මම කියන්නේ උනාට මේ ස්ටෑන්ඩඩ් එක අපි සාමාන්‍ය කරන ඒවාට වැඩිය වැඩි. ඒ කියන්නේ මේක ප්‍රැක්ටිස් කරත් එහෙම ඔයගලන්ට IELTS TOEFL වල තියෙන රීඩින් ඇන් රයිටින් සෙක්ෂන් සෝරි රීඩින් රයිටින් සෙක්ෂන් එක ඇනලිටිකල් ලෙවල් එකක් වෙනවා. රීඩින් සෙක්ෂන් එක රයිටින් සෙක්ෂන් එක ඔයාලට සාමාන්‍යයෙන් කම්ෆර්ටබල් වෙන්න පුළුවන් IELTS නැත්නම් TOEFL පණන් ගන්න. ඒ කියන්නේ මේක පුළුවන් නම් මම රෙකමන්ඩ් කරන මුලින් කරන්න කියලා. හැබැයි ඔයගලගේ පර්සනල් ප්‍රෙෆරන්ස් එකක් තියෙනවා නම් ඒක ඔයගොල්ලෝ කරන් යන්න. දැන් verbal reasoning ගත්තොත් එහෙම මේක අපි කලින් වීඩියෝ එක කරා වගේ ඇනලිටිකල් සෙෂන් එක තමයි මුලින්ම එන්නේ. ඊට පස්සේ රෑන්ඩම් ඕඩර් එකකින් තමයි verbal with quantitative mix එකක් විදිහට එන්නේ. ඉතින් verbal session එක විනාඩි 30ක් විතර තියෙනවා. 30න් questions 20ක් අපි answer කරන් තියෙනවා. ඒතර මේ random එන එක සාමාන්‍ය එක වාට unlucky නම් verbal sessions තුනක් තියෙන්න පුළුවන්. lucky නම් verbal session දෙකකින් shape වෙන්න පුළුවන්. මට හොඳලාට තුනක් හම්බුණා quantitative. ඒක හින්දා හරි දැන් ස්ට්‍රක්චර් එකේ ඉන්න ක්වෙස්චන්ස් වල ඔයගොල්ලන්ගේ 150ක් ක්වෙස්චන්ස් රීඩින් කම්ප්‍රිහෙන්ෂන් වලින් තමයි එන්නේ. ඒ කියන්නේ ඔයගේ රීඩින් කම්ප්‍රිහෙන්ෂන් පාස් නැති වුණත් ඒක අනිවාර්යෙන් ප්‍රැක්ටිස් කරන්න වෙනවා. මොකද හේතුව ඔයාලට ඒක ඉග්නෝර් කරන්න බෑ. සෙන්ටෙන්ස් ඉක්විවලන්ස් වලට අමාරු කියලා පොඩ්ඩක් ඔයාලට අනිත්තර කන්සන්ට්‍රේට් කරන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. එනවාට රීඩින් කම්ප්‍රිහෙන්ෂන් කියන එක ඉග්නෝර් කරත් මට 150ක් එතනින්ම නැති වෙනවා. ඒකට පොඩ්ඩක් වැඩිපුර එෆර්ට් එකක් දෙන්න. ඊට පස්සේ වැඩිපුරම ඉන්නේ ටෙක්ස්ට් කම්ප්ලීෂන් කියන ටයිප් එක 130ක් විතර දිනවා. ඊට පස්සේ සෙන්ටෙන්ස් ඉක්විවලන්ස් කියලා දිනවා 120ක්. අපි අද කරන්නේ ටෙක්ස්ට් කම්ප්ලීෂන් එකයි සෙන්ටෙන්ස් ඉක්විවලන්ස් කියන සෙක්ෂන්ස් දෙක තමයි. ඔය හැම සෙක්ෂන් එකකින්ම දැන් සෙක්ෂන් දෙකක් තමයි ඔයාලා ග්‍රේඩින් කරන්නේ. කියන්නේ තුනක් කරත් දෙකක් කරත් තුනෙන් දෙකක් තමයි ඔයාලා ෆයිනල් ග්‍රේඩ් එක. ඒ තියෙන ක්වෙස්චන් හැම එකටම එක ලකුණක් තමයි එන්නේ. ඔයාලට බ්ලැන්ක්ස් තුනක් තිබ්බත් හතරක් තිබ්බත් කරන්න දේවල් වැඩි වුණත් ඔප්ෂන්ස් වැඩිපුර තිබ්බත් එක ලකුණක් එන්නේ හැම එකටම. ටෝටල් එක 170ක් වෙනවා මාක්ස් වලින්. يعني 300 න් 170ක් හම්බෙන්නේ වෙබල් වල. ඒ කියන්නේ 130ක් වට ඔටෝමැටිකලි හම්බෙනවා මොකක් කරේ නැතත්. يعني 40ක් තමයි කියන්නේ මාක්ස් තියෙන්නේ. සාමාන්‍යයෙන් සයන්ස් සබ්ජෙක්ට්ස් වලද 150ට වැඩි කියන්නේ ඇත්තටම හුඟක් හොඳ ස්කෝර් එකක්.
ඒක වෙනස් වෙන්න පුළුවන් ආයි බිලීග් වගේ යුනිවර්සිටිස් ස්ටාර්ට් කරනවා නම් නේද 150කට වැඩි වෙබල්ස් කවත් කියලා කියන්නේ ඔයගේ වෙබල් රිසනින් ස්කිල්ස් ඔයගේ ලොජිකල් ස්කිල්ස් හොඳයි කියලා හුඟක් ටොප් රෑන්ක් යුනිවර්සිටිස් වල වඩ දෙනවා ඔය ක්වොන්ටිටේටිව් ඒ වගේ හොඳට තිබ්බොත් එහෙම ඔයාලට හයි චාන්ස් එකක් තියෙනවා GRE වලින් එන ප්‍රිවිලෙජ් එක ඔයාලට හම්බෙන්න. ඒකින්ද 150කට වැඩි හම්බුනා කියන්නේ ඇත්තටම හුඟක් හොඳයි. ඊට වැඩි අඩු වුණා කියන තවුලන්නේ මේ ඒ කියන්නේ හුඟක් අවුල් ගන්න එපා මොකද අනිත් ඒවා වගේ ෂේප් නම් වගේ මම කලින් කිව්වා වගේ ට්‍රාන්ස්ක්‍රිප්ට්ස් වගේ රිසර්ච් ස්කිල්ස් ඔක්කොම ටික හොඳට තියෙනවා නම් GRE වල මතම ඩිපෙන්ඩ් වෙන්න එපා වගේ ඇප්ලිකේෂන් එකට. මේකේ මේ GRE වල තියෙන ඇත්තම කියදෙන ටයිමින් තමයි කී එක. ආට එකක් තමයි ඔගන්ගේ මාක්ස් වැරදි වුණා කියලා අඩු වෙන්නේ. ඒකෙන් හින්දා මේ ටයිමින් කළා පුළුවන් තරම් තියෙන ඔක්කොම ආන්සර් කරන්න. හැබැයි ආන්සර් ගන්න ඔක්කොම හැම එකම ගෙස් කරන් යන්නත් නෙමෙයි පුළුවන් තරම් ඇකියුරේට් වෙන්න. ඒත් පුළුවන් තරම් ඇකියුරේට් වෙන්න කියන්නේ පර්ෆෙක්ට් වෙන්න කියන එක නෙමෙයි. ඔයාගේ chances වැඩි කරගන්න. මේ කියන්නේ ඇකියුරේට් වෙන්න පුළුවන් තියෙන probability එක වැඩි කරගන්න. ඒක තමයි අපි හුඟක් වෙලා කරන්නේ. අනිත් ඒ තමයි දැනගන්න ඕන verbal reasoning කියන එක හුඟක් හොඳට ඉංග්‍රීසි fluent කෙනෙක්ට සමහරවිට shape වෙන්න පුළුවන් වෙයි. එනවාට අපි කියන්නේ ඒ කටිය ස්ට්‍රගල් කරන්නේ තමයි හැබැයි අත්‍තර verbal reasoning කියන එක. ඒකෙන්ද වාට හැමදේම දැනගන්න පුළුවන් කියන එක ඇත්තම impossible. මේ ඒකෙන්ද අපි මේ අපි සාමාන්‍යයෙන් කරන්නේ process of elimination කියලා තියෙනවා. ඒ කියන්නේ වැරදි වෙන්න පුළුවන් answers අපි දන්න ඒවා කපලා අරිනවා. ඒතර වාට question options පහක් නම් තිබ්බේ දෙකක් කැපුවොත් එහෙම තුනෙන් එකක chance එකක් තියෙනවා වඩ හරියන්න පුළුවන්. ඒ වගේ පුළුවන් තරම් අපි chance එක වැඩි කරගන්න තමයි බලන්නේ අන්තිම score එක වැඩි කරගන්න. ඒකින්ද ලොකඩ බලන්නේ පුළුවන් තරම් තියෙන eliminate කළා වගේ chance වැඩි කරගන්න තමයි. දැන් මේකේ tips කිව්වොත් එහෙම උගන් පෙන්නේ නැති සාමාන්‍යයෙන් GRE කියන්නේ verbal section එකක් වුණාට පුළුවන් තරම් බලන්න වගේ logical skills තමයි. වඩ කොච්චර කියවලා මේකත් එක reason කම් පුළුවන්. ඒකින්ද word list එක පාඩම් කරන්න කවුලක් නැහැ. GRE recommend word list තියෙනවා. මම අර කලින් කියපු apps උත් තියෙනවා. හැබැයි ඒක විතරක් කරන්න එපා. ඔයා කොච්චර බර්ඩ්ස් පාඩම් කරත් අපේ මෙමරි කියන එක හුඟක් වෙලාට අපි බිට් රේක් කරනවා. මේ එතෙන් ගියාට පස්සේ සමහරවිට එක්සෑම් ෂොක් එකක් එන්න පුළුවන්. සමහරවිට එක එක දේවල් එන්න පුළුවන්. ඒකෙන්ද මෙමරි එක මතම ඩිපෙන්ඩ් වෙන්න එපා. පුළුවන් තරම් බාන ඔයාගේ රීසනින් ස්කිල්ස්, ලොජිකල් ස්කිල්ස් හදාගන්න. ඒක කරන්නේ කොහොමද? ක්වෙස්චන්ස් ප්‍රැක්ටිස් කරලා. ක්වෙස්චන්ස් ප්‍රැක්ටිස් කරලා ඒක ඔයාගේ ෆෝලෝ අප් කරන්න ඕනේ ඔයාගේ ප්‍රොසෙස් එක. ඒ වගේම තමයි ප්‍රැක්ටිස් කරාට විතරක් මතී. ඔයාලා වැරදෙන දේවල් තියෙනවා නම් ඒවා රීකරෙක්ට් කරගන්න ඕනේ. කියන්නේ ඔයා පොඩක් බලන්න ඕනේ ඇයි වැරදුනේ. ඔයාවම ක්වෙස්චන් කරලා බලන්න ඇයි වැරදුනේ මොකද්ද ඔය ළඟට කරන්න ඕනේ මේක වැරදිනවද කරගන්න. ඒ වගේ තමයි සාමාන්‍යයෙන් verbal section එකේ ඔගලන් questions වල එන answers වල clues දෙනවා question එක ඇතුළතම. අනිත් ඒ ඔයාට ඔයාගේ opinion එකක් තියාගන්න එච්චරම අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේ තමයි outside context වලින් දෙන්නෙත් නැහැ. කියන්නේ මේ තව සාමාන්‍ය රේෂලි දේවල් පොලිටිකල් අවුල් වෙන්න පුළුවන් දේවල් දෙන්නෙත් නැහැ. ඒකෙන්ද මේ වචර එකට බය වෙන්න බා සාමාන්‍ය ආන්සර්ස් ඇතුළෙම තියෙනවට හොයාගන්න පුළුවන්. ඒ වගේ තමයි දැන් මේ මොකද ඒ කියන්නේ සාමාන්‍ය මාර් කලින් කිව්ව වගේ වඩ පුළුවන් තරම් තියෙන්නේ ගෙස් කරන්න. කියන්නේ මේ ගෙස් කරන කියන්නේ සමාලලට වඩ චාන්ස් එක කියන්නේ ගෙස් කරන එක හොඳයි ලීව් කරනවට වැඩිය. මම කියන්නේ ක්වෙස්චන් 40ක් නම් තියෙනවා හිතනවා එක සෙෂන් එක 20යි තියනවා කිව්වේ. ඒතර විනාඩි 30කින් විනාඩි 25ක් වඩ ගියා නම් 10ක් කරන්න හිතනවා ස්ලෝ වුණා කියලා ඒ සෙක්ෂන් එකේදී. ඒතර ඉතුරු 10 තියන්න යන්න එපා. ඔය ගෙස් කරලා කොහොම හරි ඒ ටික ආන්සර් කරන් යන්න. ඒ වගේ තමයි පුළුවන් තරම් මම නම් කියන්නේ පළවෙනි ක්වෙස්චන් එක පටන් ගත්තට පස්සේ පණං අරගෙන අන්තිම එක වෙනකන් ඔයාගේ ඒ පිළිවෙලට යන්න කියලා. හේතුව තමයි ඒ කියන්නේ ඔයා පළවෙනි සැරේ හුඟක්ම ලොකු එෆර්ට් එකක් දාන්න යන්න එපා. ඔයාට තේරෙන විදිහට කරන් යන්න. දැස් ඔයාට ඒ ප්ලැට්ෆෝම් එකේ තියෙන ක්වෙස්චන් එක මාක් කරන්න පුළුවන් ඔප්ෂන් එක. කියන ඔයාට ඒක ආයෙස්සරක් ඊපස්සෙ ඔයාට ආයෙස්සරක් ඇටෙම්ප්ට් කරන්න ඕන නම් ඒක මාක් කරගෙන ගිහිල්ලා ආයෙස්සරක් පස්සේ වෙලාව තියෙන වෙලාවට ආයෙස්සරක් එතනට එන්න පුළුවන්. ඒ වගේම රෆ් ෂීට් එකක් ලියා ගන්න පුළුවන් මොන ආන්සර්ස් ද එලිමිනේට් කරගත්තේ කියලා. මේ මොකද හේතුව තමයි ඔය ඉන්ටර්ෆේස් එකේ එක ක්වෙස්චන් නැත්නම් එක සැරේ පෙන්නන්න. ඒකට හැම වෙලෙම නෙක්ස්ට් නැත්නම් බෑක් නැත්නම් එක එක බටන්ස් ප්‍රෙස් කරන්න යනවා.
රෝගර යන වෙලාවත් අපි අඩු කරගන්න පුළුවන් අර එකසරක් මුලින් ඉඳන් අන්තිම වෙනකන් ගියා ඊට පස්සේ ඇටම්ප්ට් කරන්න අමාරු වෙනවා ඒක තමයි මම පොඩ්ඩක් සාමාන්‍යයෙන් රෙකමන්ඩ් කරන්නේ ඒ වගේ තමයි සාමාන්‍යයෙන් මේකේ ඔයාගේ ඉංග්‍රීසි ස්කිල් එක ටෙස්ට් කරනවා වගේම ඔයාගේ ටයිමින් ස්කිල් එකත් ටෙස්ට් කරනවා මේ පොඩ්ඩක් නේ මල කකුල අපන මේ මොනවාද ටයිම් ස්කේල් එක ටෙස්ට් කරනවා කියන්නේ ඔයගේ දැන් මේ ක්වෙස්චන්ස් 20ක් විනාඩි 30ක් අතුරද කරනවා කියන්නේ ඇත්තටම ලොකු ටාස්ක් ඒකෙන්ද ඔයගේ ටයිම් මැනේජ්මන්ට් එක හොඳට තියාගන්න ඕනේ ඒ ටයිම් මැනේජ්මන්ට් එක හොඳට තියාගන්න දිහා ටෙස්ට් කරන්න ඔයාට පුළුවන් වෙන ඔයත් ඒ ටයිම් සෙටින් එකේ ප්‍රැක්ටිස් කරනවා නම් තමයි කරදී සෙක්ෂන් එක අරගෙන විනාඩි 30යි නම් තියෙන විනාඩි 30 ටයිම් කළා ඒක ටෙස්ට් කරා ඊට පස්සේ වාගේ සාමාන්‍ය හොඳ වුණාට පස්සේ ෆුල් ටෙස්ට් ගාම්ම පැය 4ක් අරගෙන සති අන්තේ ගහරි කමන්නේ මේ කරන්න මොකද හේතුව වාගේ බ්‍රේන් එක එක්සෝස්ට් වෙනවා ඒතරා කොච්චර ප්‍රැක්ටිස් කරත් වාගේ මෙතන තියෙන කන්ඩිෂන්ස් නෙමෙයි එතනදි තියෙන්නේ මේකෙන්ද වා පොඩ්ඩක් වාගේම අයිඩියාක් ගන්න වා කොහොමද වා පර්ෆෝම් කරන්නේ පැය 4 ඇතුළත කියලා ඒගොල්ලන් තමයි මේ පාස් පේපර්ස් සාමාන්‍ය ලිමිටඩ්. ඒ කියන්නේ ඒගොල්ලෝ හුඟක් එළියට දාන්නේ පාස් පේපර්ස් මොකද ඒගොල්ලන් ක්වෙස්චන් සමහරවිට රිපීට් වෙනවා. ඒකින්ද ඒව පුළුවන් තරම් අන්තිමට තියාගන්න ෆුල් ටයිම් ටෙස්ට් කරගන්න. මොකද ඒව තමයි හරි ස්ටෑන්ඩඩ් එකක් විදිහට තියාගන්නේ. එතකන් ඔයාලට ප්‍රැක්ටිස් සෙෂන්ස් ඔය බුක්ස් වල තියෙන පේපර්ස් මොඩල් පේපර්ස් අය කරා නම් හොඳ. ඒවන් තමයි පවර් ප්‍රෙප් එක තියෙනවා. පවර් ප්‍රෙප් එක මම රෙකමන්ඩ් කරන්නේ ආ ප්‍රැක්ටිස් කරන පටන් ගන්න හිතන්න සතියක් නැත්නම් සති දෙකක් ඇතුළත ඒක කරනනම් ඔයාලට මේ ඔයාගේ අයිඩියාක් ගන්න පුළුවන් ඔයා ඇත්තටම කොච්චර ලෙවල් එකක දින්නේ කියලා. ඊට පස්සේ ඔයාලට ඒ විදිහට ඔයාලට එෆර්ට් එක දාලා ඔයාලට හදා ගන්න පුළුවන්. දැන් මම මෙතනදී මෙතඩ්ස් ඔයාලට ෆලෝ කරලා බලන්න පුළුවන්. හැබැයි ඒකම ෆලෝ කරන්න කියලා කියන්නේ නැහැ. මොකද මේ අප්‍රෝච් එක පර්සනල්. ඔයාගේ සමහරවිට මීට වඩා හොඳ අප්‍රෝච් එකක් තියෙනවා. සමහරවිට මේ අප්‍රෝච් එකට හරියන්නේ නැති වෙන්න පුළුවන්. ඒකෙන් ඔයාලට මේ try කරලා බලන්න පුළුවන්. මේ හරියන්නේ නැත්නම් ඔයාගේ බෙස් ජජ්මන්ට් එක යූස් කරලා සමහර බුක්ස් වලත් තියෙන ටිප්ස් වෙන වෙනම දී ඒවා ඒවා ෆලෝ කරලා බලන්න. ඔයාට හරියන එක ඔයා හදා ගන්න. මේක නිකන් ඔයාට help කරන්න විතරයි දෙන්නේ මම සාමාන්‍ය ෆලෝ කරන එක. ඒ වගේම තමයි මම කලින් කිව්වාගේ රෝන් චොයිසස් පුළුවන් තරම් අයින් කරගන්න තමයි අපිට තියෙන්නේ chance වැඩි කරගන්න. දැන් text completion තමයි දැන් අපි කරන්න යන්නේ. දැන් මේක තමයි අපි වෙලාව යන questions විදිහට ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් දෙවෙනියටම වැඩිපුරම යන වෙලාව යන්නේ මේ type එකට තමයි. reading completion වල තමයි උඟ සමාන වැඩිපුරම වෙලා යන්නේ. මොකද ඔයාලට passage එකක් කියවන්න තියෙන හින්දා. ඒනට මේකට තමයි දෙවෙනියට වැඩිපුරම වෙලා යන්නේ. ඒක හින්දා reading වලට වෙලාව ඉතුරු කරන ගමනොත් හැබැයි උඟක්ම ඉක්මනට කරගෙන යන්නත් යන්න හදන්න එපා. මම කියන්නේ දෙයක් නැති මොකද හේතුව ඔකට effort එකක් දෙන්නත් ඕනේ. හැබැයි ලොකු වෙලාවක ඔකට දාලා reading වල තියෙන වෙලාව අයින් කරගන්නත් එපා. ඒකෙන් තමයි මේ section එකේ questions වර්ග තුනක් තියෙනවා. ඒක තමයි one blank questions. ඒවට answer choices පහක් තියෙනවා. හරි. ඒතර two blank questions තියෙන ඊළඟ එක ඒකේ හැම blank කරනම options තුන ගන්න තියෙනවා. ඒතර options හයක් එදෙන තියෙනවා. ඒතර මේ three blank question එකෙත් එක blank එකට තුන ගානේ options නමයක් තියෙනවා. ඒකෙන්ද එන්න chance එක කියන්නේ ඔයගේ difficulty එක වැඩි වෙනවා. මොකද ඔය හැම blank එකම හරියන්න ඕනේ මේ mark එක ගන්න. හම්බෝ. ඒ කියන්නේ blanks තුනේ questions එක තුනේම හරියන්න ඕනේ ඔයාට එක mark එකක් ගන්න. ඒකෙන්ද අනිත් ඔක තියෙන vocabulary එක පොඩ්ඩක් අමාරු වෙන්න පුළුවන්. කියන්නේ questions වල තියෙන vocabulary එකත් අමාරු වෙන්න පුළුවන්. හැබැයි ඔයා ඒ වර්ඩ්ස් ගැන හිතන්න යන්න එපා. ඒක ටෝන් එක ගැන හිතන්න. කියන්නේ ක්වෙස්චන් එකේ අහලා තියෙන නෙගටිව් ටෝන් එකක් දෙන්නේ නැත්නම් පොසිටිව් ටෝන් නැද්ද? කන්ට්‍රඩික්ටරි ටෝන් එකක්ද? ඒ වගේම තමයි ඔය එලිමිනේෂන් ප්‍රොසෙස් එක කරොත් එහෙම ඔයාලට තියෙන chances වැඩි වෙනවා. ඒකින්ද vocabulary එක දැක්ක ගමන් බය වෙන්න යන්න එපා. ඔයාලට කරන්න පුළුවන් කියලා ෆේස් කරන්න. එහෙනම් මම ඔයාලට කියන්නේ අර මම දැක්ක වගේ ඉස්සරහට එන එක්සැම්පල්ස් වල ඔයාලකින් අදහස් කරන්නේ දැන් ඒ කියන්නේ සෙන්ටෙන්ස් එකේ වචනේ දරන් ඉන්න ඕනේ නැහැ. ඒක අපි පොතක් කියවනකොටත් එහෙමනේ බං. සමහරට මේ අමාරු වචනයක් තියෙනවා. හැබැයි අපි මුළු මේ පැරග්‍රාෆ් එකම කියවලා තේරුම් ගන්න බලනවා මොකද්ද මේ වචනෙන් අදහස් වෙන්නේ කියන එක. ඒ කියන්නේ පොසිටිව්ද නෙගටිව්ද ඒ වගේ දේවල්.
අපි කතා පොතක් කියවද්දි හිතන්න ඉංග්‍රීසි කතා පොතක් පළවෙනි සැරේ කියවනවා කියලා. එතකොට අපි පැසේජ් එක ෆුල් කියවුවට ඔගේ තියෙන හුඟක් වර්ඩ්ස් වලින් 50 25 වනට තේරෙන්නේ නැතිවෙන්න පුළුවන්. උනාට ඒක ෆුල් එක කියවද්දි වට ටෝන් එකක් තේරෙනවා මේක මොකද්ද මේ කියන්නේ යන්නේ කියලා. එතකොට ඒකෙන් වට ෆිගර් අවුට් කරගන්න පුළුවන් මොකද්ද මේකේ වෙන්න ඕනේ කියලා. ඒකෙන්ද මේ මේක කරද්දි මං සෙන්ටෙන්ස් ඉක්විවලන්ස් උයි ටෙක්ස්ට් ටෙම්ප්ලේෂන් දෙකෙන්ම කියන්නේ ක්වෙස්චන් එක බ්ලැන්ක් එක මුලින්ම කියවන්න කියලා. ආන්සර් චොයිසස් කියවන්න යන්න එපා. උඩට ඒ කියව ගන් වෙන්නේ ඔයාලට ආන්සර් චොයිසස් වගේ ඔළුවට ගිහලා ෆික්ස් වෙනවා. ඒතර මේක වෙන්න බලන පොසිබිලිටිස් පහ නම් ඒ පහම ගිහලා ෆික්ස් වෙනවා. ඊට පස්සේ හිතද්දි මේ පහම හරි කියලා තමයි එන්නේ. එහෙම නැතුව මුලින්ම ගන්න ඕනේ පුළුවන් නම් මොකක් හරි කොල්ලයක් වරද්දලා දෙනනම් ඒ ආන්සර් චොයිසස් ටික වහගන්න. ගැල්ලා ඒ ක්වෙස්චන් එක කියවලා ඒක පොඩ්ඩක් අයිඩියාක් ගන්න ඔළුවට. ඊට පස්සේ බ්ලැන්ක් එක ඔයාගේ ඔළුවෙන් ෆිල් කරගන්න ඔයාට තේරෙන වචනකි. මෙතනට එන්න ඕනේ මෙන්න මේ වගේ වචනයක් කියලා. ඊට පස්සේ ඔයාගේ මේ ආන්සර් චොයිසස් බලන්න. එතකොට ඒකට සමාන වචනයක් තියෙනවා නම් ඒක තමයි 95% of the chance ඔයා ගෙස් කළ දෙනවා හරි. එතකොට ඒකෙන්ද ඔයාගේ මේ හුඟක් වලට හරියන්න පුළුවන් chance එක හරි. 95 වලටත් වැඩි වෙන පුළුවන් percentage මොකද අර හැම කරොත් එහෙම මේ අර ආන්සර් චොයිසස් කියවොත් එහෙම questions choices පහම වාට නිකන් හරි කියලා තේරෙන්න ගන්න සමහර ටොක් කියද්දි. ඒකෙන්ද මොකද මේක අපේ ටාස්ක් එක තියෙන අපිට මේක පුළුවන් තරම් chance එක increase කරගන්න. නැත්තම් මේ perfect වෙන එක නෙමෙයි. මොකද verbal section එකේ ඇත්තටම කිව්වොත් 150ක් ගන්නවා කියන්නේ හුඟක් හොඳයි. ඒකෙන්ද ඔයාගේ chance increase කරගත්තොත් 150ක් ඉතින් 150 ගන්න එක පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේ opinion එක උතන matter වෙන්නේ. ඒ කියන්නේ ඔයා Black Lives Matter වුණත් මේ වෙන දේවල් වුණත් මේ ඒක නෙමෙයි ඔතන අදාළ වෙන්නේ. ඒ question එකේ අහලා තියෙන එක. question එකේ clue එකක් දෙන්න පුළුවන්. ඒ clue එක වාට agree වෙන්නේ නැති දෙයක් වෙන බර religiously හරි මොකක් හරි personally හරි agree නොවන දෙයක් වෙන්න පුළුවන්. අපි මේ නාවුනේ මේ Black Lives Matter movement එක නෙමෙයි හැබැයි මේ අර personally අපි හැමතිස්සෙම අපේ opinion එක හැමෝටම දෙන්න බලනවානේ. එතනින් බැහැර වෙන්න කියලා තමයි අපි කියන්නේ. ඔව් අනේ මම ඒකට මොකද හම් කරන්න නේ මම කියන්නේ. يعني animal rights උනත් මොකක්ද කමන්නේ. ඒක ගැන එච්චර හිතන්න යන්න බෑ. question එකේ තියෙන්නේ මොකද්ද? question එක absurd උනත් question එකේ තියෙන answer choices උත් absurd උනත් clue එක absurd උනත් ඒක ගණන් ගන්න බෑ. හැබැයි clue එක තියෙනවා නම් ඒක විදිහට answer එක දෙන්න. clue එක නැත්තම් ඔයාගේ තියෙන sense of morality කියලා තියෙනවනේ. ඇත්ත දේ මොකද්ද කියලා ගැ සාමාන්‍යයෙන් ඉතන animal character ගහන එක frown upon කියන එක පොඩක් තේරෙනවනේ. ඒ වගේ කිසිම ක්ලූ එකක් පේන්නේ නැත්තම් එතකොට ඒ ඉන්ස්ට්‍රින්ග්ස් වලින් යන ඒක වඩා ඉස්සරහට සවලට පේනේ. අපි එක්සැම්පල් කරද්දි දැන් අපි එක්සැම්පල් වලට යමු. මෙතින් ටයිප් කරන එක يعني 1 බ්ලැන්ක් ටයිප් එකෙන් පළවෙනි එක්සැම්පල් එක මම පේ නැති. දැන් මෙහෙම ඉතින්දී අපි මුලින්ම ක්වෙස්චන් එක කියවලා ආන්සර් චොයිසස් කියවොත් එහෙම වඩා මෙතන නිකන් ලුයි වස් සෝ ප්‍රේම්ෆුල් ෂයි දැට් හිස් ෆ්‍රෙන්ඩ් සෙඩ් ටු කැජුවල් හිම් නොට් ටු කන්ෆ්‍රන්ට් නොට් ටු සබ්ඩියු not to flow not to shun not to attend කියලා ඔය හැම එකක්ම නිකන් හරියනවා වගේ හිතෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට eliminate කරගන්න එක ඔයාටම අමාරු වෙනවා. ඒකින්ද මම කියන්නේ මුලින්ම දැන් මෙහෙම තියද්දි ඔයා guess කරන්න ගත්තොත් එහෙම පහෙන් එකක් තමයි chance එක තියෙන්නේ. ඒතර يعني 120යි. ඒක අවුල් නෑ. ඒනට එතනින් වැරදෙන්න පුළුවන් chance එක 180ක් තියෙනවා. ඒකින්ද මුලින්ම කරන්නේ මේ වගේ මං කිය වගේ වහගන්න question answer choices ටික. ඊට පස්සේ දැන් බලන්න මෙතන question එක ඇවිල්ලා Louis was so painfully shy. දැන් මෙන්න මේ shy කියන එක තමයි මෙතන අපේ keyword එක. නැත්තම් clue එක. කියලා මම shy නම් මේ casual කියන එකේ තේරුම වුණත් මට දන්නේ නැහැ බං. ඒක නෑ. ඒක 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 වැඩක් නෑ. වැඩක් නෑ. මෙතන casual කියන එක අපිට ඇත්තටම දැන් වැඩක් වෙන්නේ මොකද මේ shy කියන එක තමයි දැන් අපි මේක tone එක දෙන්නේ. මෙතන had to casual. මොකද්ද මේ කැජුවල් මේ කජුද මොනවද දන්නේ ලෝකා විත්තියලා ෂයි එකෙන් යනද ලුවිස් දැන් හුඟක් ෂයි හිඳ ෂයි කියන සාමාන්‍ය කරන මොකද්ද පුළුවන් තරම් අවොයිඩ් කරනවා සෝෂල් ගැදරින්ග්ස් නේ ඇත්ත ඒ කියන්නේ ස්මෝලස් ගැදරින්ග් අවොයිඩ් කරන හිඳ ඒගොල්ලෝ ෆ්‍රෙන්ඩ්ස් සාමාන්‍යයෙන් කරන්නේ ඒක not to කියලා තියෙන්නේ not to කියන්නේ attend කරන එක නවත්තන එක නව attend කරන එක නව කියන්නේ යා ෂන් කරන එක නවත්තන එක මේ නවත්තන්න දැන් කියන දරන මේ කියන එන්කරේජ් කරන්න දැන් කොහොම හරි එන්න කියලා හරි හරි ඒ කියන්නේ මචං දැන් අපේ යාළු සෙට් එකේ මචං අර
කෙල්ලෙක්ට ට්‍රයි කරන්න හදන එකෙක්. හැබැයි ඌ කියන්න ලැජ්ජයි අපි කොහොමරි යාළු වැටිට ඌ සප්පයක් දෙන්නනේ හදන්නේ. ඔව් අනේ අන්න ඒ වගේ සීන් එකක් මෙතන තියෙන්නේ. ඒකෙන්ද මෙතන කියන්නේ නොට්ටු කියලා දෙන්නේ. නොට්ටු ඒ කියන්නේ පාර්ටිසිපේට් වෙන්නේ නැති වෙන එක අවොයිඩ් කරන්න. එතකොට ඒ කියන්නේ මෙතන මොකක්ද කියන්න ඕන? මෙතන එන්නෝනේ මීනින් එක නිකන් අවොයිඩ් කරන එක නැති කරන්න. අවොයිඩ් කරන එක නැති කරන්න. හරි හරි. ඊට පස්සේ අපිට යන්න පුළුවන් මේක අයින් කරන්න. මේ කොලේ අයින් කරන්න. දැන් අපිට බලන්න පුළුවන් avoid ට සමාන වචන මොනවද තියෙන්නේ කියලා. වඩ පුළුවන් නම් කෙලින්ම avoid ට සමාන වචනයක් වඩ දැක්කම පේනවනම් ඒක use කරන්න. නැත්නම් දැන් මෙතන මට තේරෙන විදිහට වඩ මොකක්ද තේරෙන්නේ? වඩ මොකක් කරේ? මම confront time කරනවා. ඒක මම attend to time කරනවා. මට ෂන් කියන්නේ නිකන් පලයන් යන්න වගේ නිකන් අර මේ තහනම් කරන වගේ වැඩක් නේද? මට ඒක තමයි ඔළුවට ආවේ. ආ දැන් හරි ඒත් ඔයා දැන් ගෙස් දෙකක් අයින් කරන්නේ. ඒරවල 103 න් එක chance එකක් තියෙනවා. අපි ඒ විදිහේ නම් process එක ගියන්. ඒතර confront අපිට අයින් කරන්න. හරි. attend to time කරනවා. subdue අපි දන්නේ නැහැ කියලා කියනවා. දන්නේ. ෆ්ලවුට් උත් දන්නේ නැහැ කියම් පුළං සාමාන්‍ය වෙන්නේ ෂන් එක තමයි. හේතු ෂන් කියන්නේ සාමාන්‍යයෙන් cancel කරන එක තමයි. හැබැයි ඒත් වඩක බැරි වුණත් මේ තුනම වඩ තේරුන්නේ නැහැ කියලා හිතන්නකො මේ subdue flow cloud ෂන් කියන ඒත් ෆාදිල් වඩ වගේ තුනෙන් එකක chance එකක් තියෙනවා. කලින් අපි guess කරා නම් වෙන්නේ පහෙන් එකක්. දැන් ඒකින්ද වඩ මේ වෙන්න පුළුවන් probability වැඩි. ඒ කියන්නේ 40ක් ගත්තොත් 40න් 13ක් නැත්නම් 14ක් අර එතනම හරි ගිහිල්ලා ඒ chance එක. හරි හරි. මම කියන්නේ 143යි. මොකද අපි increase කරන්න chance එක. ඒකින්ද එච්චර ලොකෝට බය වෙන්න එපා කරන්නේ. අපි ගන්නනවා හොඳට කණා ගහන්න නේවා. මම අපි ඔබ කැම්පස් එකේ කියන්නේ ඇටවීමේ කලාව කියලා. සාමාන්‍ය දන්නේ නැතුණත් අනිත් පැත්තට ගිහිල්ලා හරි කොහොමයි කරන්නේ. මේ අර එක්සැම්පල් 2 එක කියන්නේ තේරුණාද දැන් මම කියපු දේ? තේරුණා තේරුණා. මොකද මට මීට වැඩිය ලොකෝට කියලා දෙන්න කියන්නේ subdue කියන්නේ මොකක්ද කියලා මට කියලා දෙලා වැඩක් නැහැ. ඒකේ ඒක වගේ vocabulary knowledge එක. ඒක flout කියන එක නැත්තම් මේ තේරුම් ගන්න විදිහකුත් තියෙනවා. ඒක තමයි මම අර කියපු etymology කියන එක. يعني මම අර කලින් කිව්වා word power made is කියලා book එකක් තියෙනවා කිව්වේ. ඒකෙන් වඩ මේ sub කියන්නේ මොකද්ද, due කියන්නේ මොකද්ද ඒ වගේ දේවල් idea කරලා තේරුම් කරගන්න පුළුවන් නේ. ඔව් අටවලා තේරුම් ගන්න පුළුවන්. ඒ වෙලාවේදී ඒක බෙදීව ප්‍රැක්ටිස් කරලා තියෙනවා නේ. ඒකට මම කලින් වීඩියෝස් වල ටිප්ස් දුන්නා. එහෙම නැත්තම් ඒත් ඒ කරලා නැත්තත් වඩ දැන් මෙතන පේනවාදී 133 ක chance එකක් තියෙනවා වඩ හරියට. අර දෙක අයින් කරපින්. ඊට පස්සේ තියෙනවා වගේ vocabulary knowledge එක තමයි. ඒක නම් මම කිව්වා වගේ full test කරන වගේ vocabulary එක නෙමෙයි. ඔය reason කරන විදිහ තමයි මුලින්ම test කරන්නේ. ඊට පස්සේ තමයි ඔය vocabulary එක බලන්න. මෙතන දැන් ඊළඟ example එක මෙතන තියෙන්නේ conducting field research one must observe every detail no matter how small for it is often seemingly unimportant that actually leads to scientific blank. දැන් මෙතනදී බලුතේ මොකද්ද මෙතන important? කියන්නේ මේ keyword එක. මම හිතන්නේ මට observe කියන එක important වගේ. Observe මොනවද? The every detail. One must observe. Yeah. මට ඒක important වගේ. අන්නද. නේම. දැන් අපි මේක මුලින්ම කරාගේ blank එක වැහුවා. නා seemingly unimportant මොනවද? හැබැයි අර කිව්වාගේ every detail තමයි මෙතන. දැන් මෙතන for this often the seemingly unimportant. කියන්නේ අපි සාමාන්‍යයෙන් අයින් කරන දේවල්. වැඩක් නැහැ කියලා අයින් කරන දේවල්. හැබැයි ඒ වගේ තමයි මේ every detail කියන එකත් අපිට මෙතන important නේ නම් මෙතන underline කරේ නැති වුණාට. තොර මේ වගේ එකකින් කියන්නේ දැන් no matter what කියනෙම් වෙන්නේ මොකද්ද? මේක නිකන් නෙගේට් වෙනවා. කියන්නේ one must observe the every detail no matter how small. හරි? දර මේක අද sorry නෙගේට් වෙනම ඇත්තනම් මේක confirm කරනවා කියන්නේ seemingly unimportant කියලා කිව්වහම ඒක තමයි ඇත්තනම් lead වෙලා තියෙන scientific marker දෙයකට. Right. I think ඒ කියන්නේ ලොකු positive idea එකක් මේ positive වචනයක් නේ අරක අනිවාර්යෙන් වෙන්න ඕනේ. ඔව්. ඒ කියන්නේ මේ observe every detail කියන එක මේ හුඟක් potential එකක් තියෙනවා discovery එකක් වෙන්න. නිකන් achievement මොකක් හරි දෙයක් වගේ වෙන්න ඕනේ. ඔයාලා මේ ටී මොකද මේ rubber band එක මේ unimportant කියලා අපිට දැන් පුළුවන්. හැබැයි මේක තමයි scientific discovery එකට හරි scientific marker දෙයකට lead වෙලා තියෙන්නේ. ඒක අපේ research වලත් එහෙමනේ බං අර මේ කරලා අතහැරලා දානකොට
අර කවදත් කවදාකවත් හිතපු නැති එක තමයි අනිව මේ කන්ට්‍රිබියුටිං ෆැක්ට් එක වෙන්නේ. හැබැයි මේ රිසර්ච් එක කරලා ලොකු ටෝක් වෙනවා මම ඒක හිතලම තමයි එක් කරේ. මුලින්ම එහෙම කරේ අපෝ විධාන බයිද ටික. ප්‍රසන්ටේෂන් ස්කිල්ස් එනවා. ලොකට ගන්න එක. ඒක ඉඳා දැන් මෙතන දෙනවා දැට් ඇක්චුලි ලීඩ්ස් ටු සයන්ටිෆික් බ්ලැන්ක්. දැන් ෆාදර් කිව්වා වගේ ඔතනින් එන්නේ මොකද්ද? පොසිටිව් වයිබ්. කියන්නේ සයන්ටිෆික් මොකද්ද? සයන්ටිෆික් අලුත් දෙයක් නේ ඩිස්කවරි එකක් නැත්නම් ෆයින්ඩින්ග් එක. ඒකෙන්ද අපිට මෙතනින් දාන්න පුළුවන් නේ සයන්ටිෆික් ඩිස්කවරි එක. හරි. ඒක බ්ලැන්ක් එක ෆිල් කරා. ඊට පස්සේ දැන් ඩිස්කවරිට අදාළ මොකද්ද? හා හරි. දැන් තියෙන වචන මනසින් මුලින් දැම්මොත් මේ රිසර්ච් ස්කිල් දාන්න පුළුවන්. ඔබ්සර්ෂන් සම්මන ඉන්කේ බේස් නේ ඔක්කොම වෙන්න පුළුවන්. අපේ මනක් බ්‍රේක් ත්‍රූ එක තමයි මට නම් පේන්නේ කෙලින්ම සයන්ටිෆික් බ්‍රේක් ත්‍රූ. ඔව් දැන් ඩිස්කවරි එකට අපිට සමානයක් නැහැ වෙහෙව්වේ. දැන් අපි ඩිස්කවරි නැතුව මුලින්ම අපි ගෙස් කරන්න ගියොත් එහෙම අපි ක්වෙස්චන් එක අපි බ්‍රේක් ඩවුන් කරන්නද කියොත් එහෙම ඔක හැමයක්ම වෙන්න පුළුවන් කියලා හිතන. හැබැයි දැන් ඩිස්කවර් කියලා ෆිල් කරපු ගමන් අපිට දැන් මොකක්ද දැන් බං ඩිස්කවර්ට සමාන වචනයක්. ඔබ දැක් ගාම වල බ්‍රේක් ත්‍රූ හරි කියලා දෙනවා. එහෙම වුණාම වාට කන්ෆිඩන්ට් නම් 100% ඒක ෂුවර් නම් ඒක ගැහුවා අයිසක් අනිත් ඒවා බලන්නෙත් නැහැ ගියා. වාගේ වෙලාවත් ඉදුරයි. කියන්නේ මේකට අත්තරන් ගියා තප්පර 20ක් වගේ වෙන්න නැති. ඊටත් ඇරි අඩු වෙන්න පුළුවන්. හරි? මේවයි ඒක නා. එහෙම නැත්තම් obstructions වෙන්න බෑ කියලා අපිට තේරෙනවා. يعني discovery යන්නේ නැමෙන්නේ. incapabilities වෙන්නත් බෑ. dissolutions සමාන වෙන්න බෑ. recessions පද දාන්න. recession කියන්නේ බං ඉතින් මේ global recession කියන්නේ අර මේ ආර්ථිකය නිකන් කඩාවැටෙන සීන් එක නේ බං. recession එකක් කියන්නේ. නෝර එවන අපි දන්නේ වචනයක් තිබ්බත් දන්න වුණත් ඒතර දන්නන වටේ cancel කළා දාන්න පුළුවන්. හැබැයි break through එක අපිට හරි කියලා දැන් අපිට තේරෙනවා. මොනා විතර ඒක ගැහුවා ගියා. මේ process එක යන්න ඕනේ නෑ. හරි ගැව්වා ගියා. අනිත් ඔප්ෂන්ස් බාන්න යන්න එපා. කියන ඔඩර් මම කියනවා ගෙස් කළා දැන් බ්‍රේක් ත්‍රූස් කියන එකට වැඩිය කියන්නේ ඩිස්කවරියට සිමිලර් වචනයක් තිබ්බට සයන්ටිෆික් නෝමලිටීස් වගේ දා තිබ්බොත් එහෙම හිතන්න සයන්ටිෆික් නෝමලිටීස් කියන්නේ සාමාන්‍ය වෙන දෙයක් කියලා. හැබැයි ඒක හුඟක්ම පොසිටිව් නෑනේ. නෑ ඒකත්. ඔයාට ඒක නිකන් ක්වෙස්චන් මාක් එකක් දාලා ඒක නිකන් මාක් කරගන්න පුළුවන්. හැබැයි ඒක බලලා අනිත් ඒවා බලන්න නැතුව යන්න එපා. හැබැයි මෙතන වට කෙලින්ම directly gena breakthrough එකක් කියනවා තරි possibility එකක් තියෙන තරි positive vibe එකක් එනවා එතකොට ඕක අපි ගත්තා කිය. මේවයි මචං. දැන් third example එකට යන් මෙතන අපි මුලින්ම මම cover කරගන්නවා. දැන් මෙතන කියන although she conveyed the message calmly and without distress, Lynn's expression betrayed the message's blank nature. ඕ හරි හරි. right. දැන් මෙතන මොන වගේ ideas දෙන්නේ? මම ඉස්සෙල්ලම බලන්නේ calmly and without distress එක තමයි important වුනේ. හැබැයි මෙයා කරේ ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. එයි එහෙම දැන්. මොකද කියනවා Lynn's expression betrayed the message. ඒ කියන්නේ මේ අන්න නේ. message එක නිකන් අර කන පිට ඇරෙව්වා වගේ. අන්න හරි. ඒකත් නෙමෙයි. ඒ වගේම තමයි although කියලාත් පටන් ගන්නවා. හරි හරි. කියන මොකද? අර පළවෙනි එක negate කරන්න නැත්නම් වෙන්නේ. තර අපි මෙතන කිව්වගේ bitrate මේක මොකක් important නැත්නම් calmly and without distress අදාල keywords දෙකම identify කරගත්තා. ඊට පස්සේ ඒ කියන්නේ calmly and without distress ට වැඩිය opposite meaning එක තමයි blank එකට එන්නව. ඒතර ඒ කියන්නේ මොකක්ද සාමාන්‍යයෙන් අනිවාර්යෙන් මේ මොනවාද calm නැත්නම් distress වෙන්න බෑ. කියන්නේ ඒතර important නැත්නම් urgent දෙයක් තමයි මෙතනට වෙන්නව. හරි. එතකොට මේ එන වචනේත් මොකක් හරි positive මේ meaning එකක් තියෙන වචනයක් වෙන්න ඕනේ. ඔව් ඒ කියන්නේ අරකට opposite වචනයක්. ඒ කියන්නේ calm එකට වඩා opposite වචනයක්. කියන්නේ important නැත්නම් urgent අර mark කර වචන. ඒතර important කව feel කරන් ගියාම ඊයර පස්සේ මෙතන ඒකට තේරෙනවා නම් ඔර කෙලිම select කරන්න පුළුවන්. මේක මම දැන් ඔර තේරෙන්න ගන්න පුළුවන්. බලමු. impartial නම් මට හිතෙන්නේ නැහැ. ඒක මට අයින් කරන්න හිතෙනවා. මම සරල පියුරෙල් නම් තුන්වෙනි එක නම් දන්නේ නැහැ මොකද්ද කියලා. හොලන්නේ ඒක ගණන් ගන්න බෑ. uncommunicative තේරෙනවා. communicative කියන්නේ sannivedanaya කරන්න පුළුවන්. ඒතකොට ඒකේ opposite එකනේ. ඒක මම uncommunicative උතයින් කරනවා impartial උතයින් කරනවා. මම දැන් මේ හරියට දන්නේ නැහැ මේ නෑ. අවුලන්නේ ලයින් කරු දැන් ඒක වඩ තේරෙන හරිනෑ කියලා තේරිච්චින්ද නෑ මම කරේ හුඟක් වෙලාවට ඔයගේ ගට් ෆීලින්ග් එක හුඟක් වෙලාවට හරියනවා
අයින් කරන කවුලන්න නෑ. ගැන තේරෙන් නැතුව අයින් කරන්න එපා. දැන් පියුරල් කියනකව දන්නේ නැත්නම් ඒක අයින් කරන්න යන්න එපා. හැබැයි ඔය දැන් ඒ දෙක අයින් කරා. ඒ වගේ තමයි මේ තව දෙයක් තිලංක මම අහලා තිනවා මේ වචනේ ඩය කොන්සිකවෙන්සස්. ඒ කියන්නේ ඩය කියන්නේ නිකන් දරුණු වගේ අයිඩියා එකක් කෙන එකක් නේ. අය එන්න අලුවට. එතකොට මේ අර අරකට පොඩ්ඩක් ළඟින් යනවා ඒක. අන්න ඇති. නේම. දැන් ඒක ඔය දේ තමයි අතර හිතන්න දැන් මම ඉන්ටරැක්ටිව් සෙෂන් එකක් කරන්නේ තේරුම දැන් මම හිතුවත් දී හුඟක් ඉම්පෝර්ට් වුණා දැන් දපාදී හිතන ඉදිය. දැන් බලන්න මෙයා කෙලින්ම ඉම්පාර්ෂල් හරියන්නේ නැහැ කියලා ගත්තා. අන්කමියුනිටි හරියන්නේ නැහැ කියලා ගත්තා. පියුරයිල් දන්නේ හැබැයි තියාගත්තා. මේ ඩය බලද්දි හරි කියලා තේරුණා. ඔය ප්‍රොසෙස් එක තමයි අපිට හදා ගන්නවා. රයිට් රයිට්. ඔයා කරපු විදිය පර්ෆෙක්ට්. අර තෑන්ක්ස් මචං. නෑදර ඒ වගේ දැන් ඉම්පාර්ෂල් හරියන්නේ නැහැ අන්කමියුනිකේට් හරියන්නේ නැහැ. මොකද්ද ෆේසිෂස් ගණන් ගන්නෑ. පියුරයිල් ගණන් ගන්නෑ. නෑ වා කියවා ඩය. ඩය කන්සිකවෙන්සස්. ඒ ඔළුවට එන අපි කලින් කියවලා දෙන දේ. ඒක මාර පර්මනන්ට් වගේ ඔළුවට අපි කලින් කියවපෑ තමයි ඩය කන්සිකවෙන්සස් කියන එක. ඒකින්ද අපි එතනට ටක් ගලා ඩය කියන එක සමහරවිට අපි වඩම් කරලා නැති වෙන්න පුළුවන්. ඇත්ත. ඒකින්ද ඉම්පෝර්ටන්ට් එකට සමානයි. මත් දැන් type 2 එකේ වෙනදි blanks දෙයක් තියෙනවා. blanks දෙයක් වගේ තියනකොට හුඟක් වෙලාවට මේ වගේ question sorry මේ sentences දෙයක් සමහරවිට තුනක් වෙන්න පුළුවන්. ක්වෙස්චන් එක වරපේ නැති ලෙන්ත් එක ඉස්සර තිබෙ මෙන්න පොඩි ප්‍රමාණය මේවා ටිකක් දිග වෙනවා. ඒකට තේරෙන දේ කියවන්න තියක් වෙලා යනවා. ඒ වගේම ගෙස් කරොත් එහෙම වට තේරෙනවා ඇති අපි මේක ගෙස් කළා මේකත් හරියට ගෙස් කරොත් විතරයි හරියන්නේ. ඒකෙන්ද ඇත්තටම කියොත් වර මෙතන තියෙන චාන්ස් එක 6න් එකක් නෙමෙයි. කියද 9න් කී චාන්ස් එකක් තමයි තියෙන්නේ. හරි මේ මේක හරියන මේක හරියන මේක 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 නැත්නම් මේ දෙක මේ දෙක මේ දෙක ඒ වගේ ඔප්ෂන්ස් නැමෙත් තියෙනවා. දැන් ගෙස් කරන්න වගේ දේන් ප්‍රොබබිලිටි හුඟක් අඩු වෙනවා. ඒකින්ද පුළුවන් තරම් අර අපි කියල ප්‍රොසෙස් එකට තමයි යන්නේ. හැබැයි හිතන්නවා එකක් හරියට ගෙස් කරගත්තා කියන්නේ. එතකොට ඔය chance එක 3න් එකක් වෙනවා. ඒතර ඒක අනිවාර්යෙන් හරි. ඊළඟ එකෙන් 3න් එකක් තමයි හරියන්නේ. හරි. ඊට පස්සේ එක blank එකක් පුළුවන් තරම් force කරන එක සැරයකට. blanks දෙකම තුනම කරන අච්චාරු කරගත්තොත් එහෙම මම කොතනටද ඒක එන්නේ කියන එක වට තේරුම් ගන්න බැරි. ඒකෙන්ද අපි දැන් කරන් කරනවා කියන් මේ වගේ questions options ටික භාගත්තා. නම් මෙතන කියන it is easy to assume that the more slow and blank the study of a disease the more likely the cure will be found. historically however cures for මම කරේ දැන් ඔටවන්නම් මේක කියවලා පස්සේ මේකට යන්න පුළුවන් questions දෙයක් විතර first type එක. නයි සමහරවිට මේ දෙක combination එකක් තියෙනවා. Historically, however, cure also major diseases have been often found using blank breakthroughs and accidental discards. Now, මෙතන දි මොකද්ද අපේ ආයිඩියා එක වෙන්නේ මේ blank එක අපි මුලින් focus කරත් එහෙම more slow and නේද මම focus කරේ මචං end එකට. ඔව් ඒ කියන්නේ මොකද්ද මේකටම සමාන meaning එකක් කියනවා similar meaning තියෙන වචනයක් වෙන්න ඕනේ. දැන් දැන් මෙතන කියනවා තමයි more likely කියන සාමාන්‍ය අපිට gut feeling එකකුත් එන්න පුළුවන් slow and steady කියන්නේ සාමාන්‍යයෙන් හොඳයි කියන එක. අන්න හරියට. ඒ feeling එක යන්න කියලා නෑ මං කියන්නේ. හැබැයි අපිට පොඩ්ඩක් positive කියලා vibe එකකුත් එනවා. මොකද මචං මේ okay opposite එක වෙන්නේ දැන් or කියන වචනේ આવුවොත් වෙන්නේ opposite meaning එකක් නේ බං. නෑ slow or fast. ඒ කියන්නේ opposite එක වෙන්න පුළුවන්. ඒ කියන්නේ or gate එකක් ඔය තමයි opposite වෙන්න පුළුවන් සාමාන්‍යයෙන් කියන. හැබැයි but කියලා වගේ තිබ්බත් එහෙම directly opposite. හරි. يعني වෙන මීනින්ග් එකක් තිනක් වෙන්න පුළුවන්. يعني මේකෙම ඔපොසිට් වෙන්න ඕනේ ඕ තිබ්බ පළියට. සමහරවල්ලාට වෙන්න පුළුවන් ඒක. හැබැයි ඕ තිබ්බම සමහරවල්ලාට වෙන මීනින්ග් එකක් වෙන්න පුළුවන්. හැබැයි බට් කියලා තිබ්බොත් එහෙම කම්ප්ලීට්ලි 108 ඩිග්‍රීස් ඔපොසිට්. රයිට්. ඊට පස්සේ ඒ වගේ නේද මම කියන්නේ more likely. දැන් first blank යන්න ඕනේ more slow. يعني මොකද ඩීටේල් විදිහට තමයි යන්න. ඉතින් අපිට පුළුවන් නිකන් මේක නිකන් ඕගනයිස් විදිහට ස්ටඩි කරන දෙයක් විදිහට මේක ෆිල් කරගන්න. හරි මම ඕගනයිස් කියලා අපි දාගමු.
එක බ්ලැන්ක් එක එක වචනයක් වෙන්න ඕනේ නැහැ. ඔයාට මීනින් එක වෙන විදිහට ඔයාට ෆිල් කරගන්න පුළුවන්. මෝ ස්ලෝ ඇන් මෝ ඕගනයිස් කියලා දාන්න පුළුවන්. හරි. හැබැයි මේක ෆිගර් අවුට් කරව පළේට අපි බ්ලැන්ක් මේ ක්වෙස්චන් ඔප්ෂන්ස් ටික අපි ඕපන් කරන්න යන්නේ. ඒ මොකද අපි ඒක ફોકસ කරලා ඒක ගලා ඉස්සරහට යනවට වැඩිය බ්ලැන්ක්ස් දෙකම ෆිල් කරලා අපි ගියා නම් ඔයගේ ටයිම් එක සේව් වෙනවා. ඊට පස්සේ දැන් අපි යන්නේ historically how web. දැන් මෙතන කියනවා how web. ඒ කියන්නේ හැබැයි නේ. හැබැයි. ඒ කියන්නේ but නැත්නම් opposite meaning එකක් කියන්නේ. You also made breakthroughs have been found through blah blah breakthroughs and accidental discoveries. උතර and accidental. උතර most low නෙමෙයි මොකක් හරි breakthrough එක. accidental ට සමානයක් යන්නේ. උතර however breakthroughs and accidental the second blank එක එන්න ඕනේ accidental නැත්නම් plan කරපු නැති දෙයක් විදියට. හරි හරි. ඒ non plan කියලා අපි දාමුකෝ. දෙන්නනේ මං කියපු. තේරුණා. ඊට පස්සේ අපි දැන් blanks ටික අයින් කරගන්න. මේ question options ටික. දැන් ඔය අපි කලින් ගියා නම් අපි fill කරගෙන ගියා නම් දෙකේම එකට එක මිනි මොකද සමහරවල්ලාට මේ සමහරවල්ලාට ඔය options දෙයක් හරියන්න පුළුවන්. කියන්නේ ඔයා නිකම් fill කරොත් එහෙම දෙකම හරියනවා කියලා ඔයාට ඇඟෙන්න පුළුවන්. කියන්නේ positive meaning එක positive meaning එකයි blank 1 blank 2 එතනම negative meaning එක blank 2 එතනම. ඒ දෙකම fill කරාම වර්ණයක් කේවදි හරි කියලා තේරෙන්න පුළුවන්. හැබැයි මේ clues වල ගියාම ගර් මේ ඇතුළේ අපි කලින් බව ක්ලෝස් වලින් ඔයාලට හොක්ක එලිමිනේට් කරන්න පුළුවන්. ඒක තමයි දැන් කලින් කරේ. දැන් අපි මෝගනයිස් එකට සමාන වෙන විදිහට සබ්ල් වෙන්න බෑනේ. හරි. සමාන සබ්ල් දෙන්නා නේද? ඒ කියන්නේ ඒක සබ්ල් චේන්ජස් ගන්න කියන්නේ ඒක නිකන් සබ්ල් චේන්ජස් වගේනේ. දැනෙන්නේ නැති විදිහට නේ බෝ සැටල් කියන්නේ. ඒක අර ස්පයි කෙනෙක් වගේ නිකන් හැමින් අස්සින් අස්සින් යනවා වගේ ගන්න සැටල්. ඒක ෆෝචුසස් සමාන දාන්න දෙන්න පුළුවන්. exhaustive ගියද්දි කියන්නේ අර ලොක ෆැක්ටර් දාලා බොක්කෙම කරනවා කියන්නේ exhaustive කියන්නේ අනේ ඒක බොක්කෙන් ගිරිල්ලක් නැහැ මෙතන ඒතර ඒක නම් හුඟක් වෙලාට මේක හරියක් දැන් අපි ඒක ටික් කරා දැන් මෙතනින් ඔයාගේ chance එක 3න් එක කර වෙනවා දැන් මේ 3න් මොකක් කරේ answer කරත් එහෙම අර 9න් එකේ chance එක 3න් එකට වැඩි ආ මචං මම ඊළඟ එකට idea එකක් දෙන්නම් අර deliberate කියන එක මම බැලුවේ අයින් කරන්න මොකද දැන් අර ඔය සාමාන්‍ය මචං ඔය කා ඇක්සිඩන්ට් එකක් වෙද්දි මචං නැත මොකක් හරි එකක ක්‍රයිම් සීන් එකකදී ඩෙලිබරේට්ලි කරනවා කියන්නේ මචං හිතාමතා කරනවා කියන එකනේ අනිවාර්යයි එතකොට අපිට ඒක අයින් කරන්න පුළුවන් මොකද අපිට ඕනේ ප්ලෑන් කරපු නැති එකක් ඔව් අනිවාර්යයි ඉතින් ඒක තමයි පර්ෆෙක්ට් එතකොට ඩෙලිබරේට් අපි කට එයා ගන්න හරි හරි දැන් ලුසිඩ් ඩ්‍රීම්ස් කියලා කියනවා ඒ කියන්නේ හල දිනක් දාන ලුසිඩ් ඩ්‍රීම්ස් කියන්නේ උඟක් ක්ලියර් කියන එක කියන්නේ ඒක දාන්න දිනත් ඔතන බ්ලැන්ක් ඕනනම් අඩු කරලා පුළුවන් ඒක ලුසිඩ් ඩ්‍රීම්ස් නැත්නම් ලුසිඩ් වෝට කියලා කියනවා උඟක් ක්ලියර් වෝට ඒ වගේ දේවල් හරි මේ දාන්න දිනට රවුමක් දාන්න පුළුවන් මේ දෙකම රවුම් දාලා ඒත් 50% chance එකක් වට අවිල්ල නැස් more than 1/9 chance ඒතර ඔඩ උඟක් හරියන්න පුළුවන් වෙන් ඔයත් තමයි දෙනතර මේ දේයත් තමයි හරියට එන්නේ. ඒතර ප්‍රෙසිපිටස් කියන්නේ අපිට කෙලින්ම දන්නේ නැති වුණොත් හරි කියලා දාන්න පුළුවන් මේ දෙක දැනගත්තු. දන්නේ නැති වුණොත් එම් 50% chance එකෙන් guess කළා දාන්න තියෙන ඊට වැඩි වෙලා දාන්න එපා. අම්බෝ එක ලකුණට ඔහොම මැරෙන්න යන්න එපා. ඊට chance එක ගත්තා. ඔයගේ ස්ටඩි එක කළා දෙන්නේ ඔයාට ඕන නම් mark කරලා යන්න අවශ්‍යයක් යන්න කියලා. හැබැයි mark කරලා යන්න. ගැන හිතපු දෙක mark කරලා යන්න. ඊට පස්සේ mark කියලා option එකකුත් තියෙනවා. ඒක mark කළා තමයි යන්න. මොකද අන්තිම ආන්සර් කරලා තිබ්බ නැත්නම් ඒක ලෝගෝ ග්‍රේඩ් කරන්නේ. ඔයගෙ විනාඩි 30 ගියොත්. ඒතර මේ දාපු එෆෙක්ට් එකත් අපරාදයි. ඒකෙන්ද චාන්ස් එක අරගෙන ඒක ක්වෙස්චන් එක ආන්සර් කරලා පස්සේ වට ඕන මාරු කරන්න පුළුවන්. ඒ කියන්නේ ෆයිනල් වෙන්නේ ආන්සර් එක විනාඩි 30 එක. හරි. මේ සෙකන්ඩ් එක්සැම්පල් එකක් නම් එක්සැම්පල් වැඩි නෑ නේද? කවුලක් නෑ මචං මේක හොඳයි. මේ හරි දැන් මෙතන තියෙන ඊළඟ දැන් මේකේ තව විභාගෙන මොකක් මොලේ While there isn't yet enough evidence to prove that anyone food can blank the risk of lung cancer, a heart healthy diet can blank other risk factors such as obesity that can lead to various forms of cancer. මෙතනදී මොකක්ද ඉතින්? While there isn't yet enough evidence to prove that food can. හරි. මම හිතන්නේ පළවෙනි එකට එන්න ඕනේ reduce the risk වගේ එකක්.
කියන්නේ කන්ට්‍රෝල් රිඩියුස් අන්න ඒ වගේ ෆීලිංයක් තමයි මට එන්නේ. ඇයි එහෙමද? මොකද ඒ කියන්නේ අපි හැමතිස්සෙම කතා වෙන දෙයක් නේ බං, හැමෝම නිවුස් එකක් දානවා මෙන්න මේකේ මේක කෑවොත් කැන්සර් වලට කියු එකක් එනවා කියලා. හැබැයි අපි ඇත්තට දන්නවා මචං ප්‍රමාණවත් සාධක නැත්නම් සාක්ෂි නැහැ කියන එක. ඉතින් ඒ කියන්නේ there isn't yet enough evidence to prove that any one food can risk of lung cancer. අපි මන්ද මට අපි අපිට දැනගන්න ඕනේ කැන්සර් වලට කියු එකක් තියෙනවද නැද්ද කියන එකනේ. ඉතින් මම බැලුවේ රිස්ක් එක අඩු කරන සීන් එක තමයි මට මුලින්ම ආවේ. සුපර්මාකට් වල කෑන් ෆුඩ් හැම විකුණන්න පුළුවන් මෙන්න මේ කියවතේ මාව කැන්සර් 30% ලින් අඩු වෙනවා කියලා. හැබැයි ඔක තියෙන ෆුල් ප්‍රොසෙස් දේවල් මේක එක සෝඩියම් බයිකලෝරේට් බ්ලා බ්ලා එක දේවල් තියෙනවා. ඔය දැක්කම බයත් තියෙනවා. ඒතර එවිඩන්ස් ඇත්තරම නැහැ. මේක නිකන් දාලා තියෙන මාකටින් ස්ට්‍රැටජියක් විදිහට. ඒකෙන් ඒ වගේ නේද? ඒක තමයි අපේ ගට් ෆීලිං. අපේ ගට් ෆීලිං එක මෙතන හුඟක් ඉම්පෝර්ටන්ට් අපි නිකන් ෆීල් කරගන්න. හැබැයි එහෙම නැති වුණත් වඩා ඒක තේරු නැති වුණත් වඩා අපිට කලින් කර ප්‍රොසෙස් එකෙන් යන්න පුළුවන්. දැන් මෙතනදී අපි බලන්නේ heart health diet. ඒක heart health diet එක අපිට සාමාන්‍ය මොකද? මෙතන කියන්නේ heart health. කෙලින්ම අපේ හදවතට හුඟක් හොඳයි කියන්නේ. ඒක ඒකින්ම කියලා තියෙනවා heart health එකෙන් මොකද වෙන්න ඕනේ? අපිට හොඳ දෙයක්නේ. අන්න හරියි. නේද? එතකොට අපිට one heart health එකකින් අපි කෙලින්ම යම්කු නිකන් second blank එකට heart health diet එක අනිවාර්යෙන් risk factors මොනවද වෙන්න ඕනේ? අඩු වෙන්න ඕනේ. තරේකින්ද සෙකන්ඩ් බ්ලැන්ක් එක අපේ ඊසිලි ෆිල් කරන්න පුළුවන් ඩිස්ක්‍රිස්. ඔයාලා සෙකන්ඩ් ඩේම් පටන් ගන්න පුළුවන්, ෆස්ට් ඩේම් පටන් ගන්න පුළුවන්. මට දැන් දෙන්න මෙතන සෙකන්ඩ් ඩේම් ගත්තොත් ලේසි එක. ඒකම සෙකන්ඩ් ඩේම් මුලින් ඉතේ. તો මේක අපි ඩිස්ක්‍රිස් කියලා අපි ෆිල් කරනවා. හරි. ඒතර පළවෙනි එකටත් ඩිස්ක්‍රිස් වගේ අයිඩියා එකක් නේද එන්නේ? බලමු. ඔව් ඒක දැන් එන්න ඕනේ. මේ ගැන් ඩිස්ක්‍රිස්. ඒතර එතකොට while there isn't any yet enough evidence. එතකොට while කියන්නේ evidence නැහැ කියන එක. එච්චර. හැබැයි ඒ වගේම පළවෙනි එකේ evidence නැති වුණත් heart healthy එකකින් වෙන්න පුළුවන් කියලා තමයි කියන්නේ. කියන්නේ මේ food කියන එක මම කියන්නේ මේ process meat ගැන මේකල් කියන්නේ කියලා. සමහරවිට මේ carrot අලයක් ගැන නෙවෙයි කියන්නේ. අනිවාර්යයෙන්. හැබැයි carrot අලය ගැන prove කළේ නැහැ, evidence නැහැ. අබැයි heart healthy කියලා අපි දන්නවා. ඒක තමයි මෙතන කියතර while evidence නැති වුණත් අතර while කියන්නේ two blank should be opposite in mean. අතර first blank should be හොඳයින. ඕ හරි හරි. while that is ආ හරි sorry. අතර මේක අතන opposite එකක් වෙන්න ඕනේ. අතර හරි මට වැරදුනා. හරි හරි. ආ while එකෙන් වෙන්න ඕනේ opposite meaning එකක් කියන්නේ heart health එකෙන් decrease වෙනවා බලන් කියන අපි දන්නා නේද? ඒතර මේ ඒතර හිතන process meat කියවහම වැඩි වෙනවා කියලා evidence එකක් නැති වෙන්න පුළුවන්. හරි? ඒකෙන්ද අපි මෙතනින්ද අපි ගන්නෙ increase කියන එක තමයි. හොඳයි හොඳයි. මේ ඊට පස්සේ එකට දෙන එකත් දුක මම වැඩි දාලා තින්නේ ඒක පොඩ්ඩක්. ඔලනේ දර පළවෙනික බ්ලැන්ක් එකට අපි යන්න මොකද පළවෙනි බ්ලැන්ක් එකට අපි යනවා ඉන්ක්‍රීස් කියලා කියෙන්න තියෙනවා. එතකොට ඉන්ක්‍රීස් වෙනවා. හැබැයි රිඩියුස් කියලා වා ගෙස් කරා නම් රිඩියුස් මොකද රිඩියුස් කියන එක මාර වයිල් එකෙන් තමයි පොඩ්ඩක් අවුල් වෙන්නේ. අර වයිල් එකෙන් තමයි නේ සීන් එක මට ඇත්ත එක මේ මිස් වුණා. හරි හරි. මොකද ඒ ඔපොසිට් මීනින් එකක් දෙනවා කියලා කියනවානේ. ඔල්දෝ වයිල් බට් වගේ තියෙද්දි ඒකෙන්ද එතනදී පොඩ්ඩක් ඔය කියලා බන්තිය. දොර ඉන්ක්‍රීස් කියන වාහිර ෆීල් එක ගෙස් කරොත් නම් කෙලින්ම ඉන්ක්‍රීස් කියන වචන මෙතනම තියෙනවා. නේද? ඉතර අපේ ලේකර ඕනනම් කෙලින්ම හරි කියලා යන්න පුළුවන්. හැබැයි නැත්නම් ඔයාලට රිඩියුස් කියලා කියොත් එම වැරදි. ඒත් ඔය චාන්ස් එක වැඩි කරගෙන අනිත් බ්ලැන්ක්ස් වල. ඊට පස්සේ ඊළඟ එකේ ඩික්‍රීස් වල සමාන නැත්නම් වෙනවා. ඩික්‍රීස් වල සමාන නැත්නම් ඉතර ඇටැක් වෙන්න බෑනේ. හරි. ඇටැක් වෙන්නත් බෑ. ඩිටැච් කියන එක පොඩ්ඩක් ස්ට්‍රොง වැඩි කියන්නේ. ස්වෙන් වෙනවා කියන එකනේ. ඔව් රිස්ක් ෆැක්ටර්ස් එලිමිනේට් කරන අනිමෙන් කියන්නේ මෙතන කියන්නේ රිඩියුස් වගේ. නෝ කියන්නේ මොකද මෙතන තියෙන්නේ ඉන්ක්‍රීස් එකට වැඩිය ඉන්ක්‍රීස් කියන්නේ කියෝ නෙමෙයිනේ. ඒක කියෝ ද රිස්ක් ලං ෆ්‍රීකන්ස් නෙමෙයි කියෝ එකට ඔපොසිට් එකට අපි වන්න ගමන්ලා ඩිටැච් කියලා. එනවාට මේ මෙතන කියන්නේ නිකන් ඉන්ක්‍රීස් කරනවා වගේ. ඒතර ඉන්ක්‍රීස් එකට ඔපොසිට් වෙනවා කියන්නේ අඩු කිරිල්ලක් වෙනවා. අඩු කිරිල්ල ඩිටැච් කියන්නේ ටික ලං ටැන්ස් එක ගලලා අයින් කරනවා.
වෙන්න. එතකොට ඊන්ද ඩිටච් උත් අයින් කළා. මේ ඩිමිනිෂ් කියන එක තමයි එතකොට එන්නේ. නියමයි. අර අර වගේ වැරදි වෙන්න පුළුවන්. කියනවා. ඒක තමයි. කරද්දිත් වෙනවා කියන්නේ මට මට verbal එකට තිබ්බේ මේ 152. හොඳයි. ඒ කියන්නේ ඒව වැරදි මගේ රීඩින් කම්ප්‍රෙෂන් මම ආසම නැති පාට් එක. එනවාට මේ මම මේවෙන් දැන් සාමාන්‍යයෙන්ම ඉන්ක්‍රීස් කරගත්තා මගේ chances. ඉන්ද අර මේ process එක follow කළා කියන වඩ ඒත් වැරදින්න පුළුවන් chances තියෙන්න පුළුවන්. ඒක නට ඒක කියලා අවුල් ගන්න එපා. මෙහෙම හරි කරපු එක හුඟක් ලොකුයි. වගේ රීසන් ස්කිල් එක හුඟක් හොඳට ඇවිල්ලා ඒ කියන්නේ. ඒ කියනවා වෙන questions වලදී වර සමහරට හරියට කරන්න. පොද perfect එකනේ කිව්වොත් මේ මම අර කලින් කිව්ව වගේ perfect ක්‍රීම කරන්න පොඩ්ඩක් අමාරුයි. කියන්නේ කරන්න impossible ඇත්ත නේද? ඇත්ත. Type 2 එකේ අපි example අන්තිමකට යන් then while some blank such as Lewis Carroll's creation total mockery අමුතු වචනය derived from the words snort and chuckle adds meaning and richness to a language others such as reason reincarnation can make this speaker simply seem blank ඔක ගත්තොත් එම ඔක නියන් නොතන guess කරොත් නම් පිස්සු වැදෙනවා මොකද වචන හුඟක් දේවල් මෙතන තේරෙන්නේ චෝටල් කියන මම දන්නේ නැහැ මේ රීඉන්කාර්නේෂන් කියන ඕක ගෙස් කරන්න ගියොත් එහෙම ඕල්ලන්නේ අපි මෙහෙම බලමු මම බැලුවේ meaning and richness කියන එක important වචන ටිකක් හ්ම් ඔව් ඉතින් add meaning and ඉතින් ඒක මම කියන්නේ දැන් ලූයිස් කැරල් මේ ඇලිස් ඉන් වන්ඩර්ලන්ඩ් ලියපු එකනේ එයාගේ පොත්වල මේ මේ වචන වලින් කියන ධනාත්මක බවක් එනවලු ඉංග්‍රීසි භාෂාවට ඒත් එක්කම සමහර වචන තියෙනවා කිසිම තේරුමක් නැති දේවල්ුත් එනවා. ඉතින් මං හිතන්නේ දෙවෙනි බ්ලැන්ක් එකට එන්න ඕනේ confused story මොකක් හරි මේ negative idea එකක් තමයි මට හිතෙන්නේ. හ්ම්. නේම. නෝකොද. يعني ඒක guess කරලා 갖ත කියන්නේ like really good. يعني එතනට ඒ ගානට එන්න පුළුවන් කියන්නේ මොකද බලපු ගමන් يعني ඒ සම්බන්ධනේ එන්නේ අපි practice කරන කෙනෙක්. يعني අපි පළවෙනි question එකේ ඉඳන් අපි දැන් interact විදිහට කරන් ගියා. එතකොට වෙන්නේ අර වටේ හිතන විදිහ වගේ ඔළුවේ හැදෙනවා. එතන මේ දැක්ක ගමන් මොකද්ද කීවර්ඩ් එක කියලා හොයාගෙන යනවා. ඇඩ් මීනින්ග් ඇන්ඩ් රිච්නස් එක මෙයා කියලා. ඒ වගේ එකින්ද ඔය ප්‍රැක්ටිස් කරන් ප්‍රැක්ටිස් කරන මේ මෙතඩ් එකට මුලින් හිතන්න පුළුවන් වෙලා යන වැඩි කියලා. ගෙස් කරා නම් මේ වෙලාව තිතුරුයි විනාඩි 30 මේක කරගන්න බෑ එහෙම කියලා වෙන්න පුළුවන්. හරි සමහරවල් විනාඩි 30 කරගන්න බැරි වෙන්න පුළුවන්. අවුලන්නේ පළවෙනි සැරේ කරද්දී ඕනනම් විනාඩි 5ක් කරගෙන ඔය සෙක්ෂන් එකක් කරන්න. කමන්නේ. ඊට පස්සේ දෙවෙනි සැරේ කරද්දී විනාඩි 45ක් ඊට පස්සේ 40ක් කියයි. පුළුවන් තරම් ඔයාගේ ස්පීඩ් එක හදා ගන්න තමයි තියෙන්නේ මේ මෙතඩ් එක හදා ගත්තට පස්සේ. ඉතින් කරාට පස්සේ ඔයාගේ ඇකියුරසි එක වැඩි වෙනවා ඒ වගේම ස්පීඩ් එකත් සමහරවිට හිතුවරටදී වැඩි වෙන්න පුළුවන්. කලින් එරත් වෙලයි. දැන් අර කිව්වාගේ ඇඩ් මීනින්ග් ඇන්ඩ් රිච්නස්. පර්ෆෙක්ට්. ගන්නවා වාගත්තේ. හඩෝ සිරා. මා සිරාට මේ බැලුවේ නෑ ඇන්සර්ස් ටික නිකන් හිතුවා. ඊපස්සේ ඒ වගේ තමයි වයිල්. වයිල් කියන්නේ දැන් මුලින්ම කියනවා. මේ මේ වර්ඩ්ස් මාර ඉම්පෝටන්ට්. මේවෙන් තමයි සෙන්ටෙන්ස් දෙකක් සමානවද ඔපොසිට් කරනවද කියන්නේ. දැන් මෙතන while වෙන් කියන්නේ පළවෙනි බ්ලැන්ක් එකෙන් add meaning and richness. අර වාකලෙන් හිතපු විදිහ හරි. හරි. ඒතර other suggest මේක ඒතර අනිත් එක ඔපොසිට් වෙනවා. ඒතර කලින් කිව්වේ මොකද්ද මේකට එන්න ඕනේ බ්ලැන්ක් එක කියලා සාමාන්‍යයෙන් confused නැත්නම් මොනාරි negative idea එක තමයි second blank එකට එන්න ඕනේ. ඒතර මේ meaning and richness එකට opposite එකක් තමයි එන්න. ඒතර එහෙම නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය confused එකක් දාන්න පුළුවන්. නැත්නම් dull නැත්නම් ignorant වගේ දෙයක් එන්න පුළුවන්. ඒ කියන්නේ meaningful නැති වෙන. ඒතර අපි එහෙමයක් දාමු මෙතනට මම කලින් fill කරපිට නැත්නම් අපිට මෙතන interact විදිහට කරන්න ඕන confused කියලා දාන්න පුළුවන්. ඔව්ල නැහැ ඔව්ල නැහැ. ද dull and ignorant කියලා දාලා ඊට පස්සේ අපි ඊළඟ word එකට එතකොට දැන් මෙතන කරන්නේ while sum මොනවද sum blank කියලා දරදී while sum blank පූසද බල්ලද නැත්නම් තේද ඒක තමයි මම මට තේරෙන්නේ නැත්තේ එතකොට keyword එක දැන් බලන්න while sum blank එතකොට here sum වන්නේ මෙදි from the words කියලා කියනනේ එතකොට මෙතන මේ words කියන එක මොකක් හරි දෙයක් අපිට එනවා හැබැයි words වගේම මෙතන තියෙන ඩිරයිව් කියන්නේ කියන වර්ඩ් එක ඩිරයිව් කරනවා කියන්නේ සාමාන්‍යයෙන් මොකද්ද අලුත් වචනයක් නේ මොකක් හරි දෙයකින් හදපු අලුත් වචනයක් يعني ඩෙරිවේෂන් එකක් කියන්නේ මොකක් හරි වචනයකින් අරගෙන අලුත් දෙයක් හදලා වගේ නේ අන්න හරි
ගැන මෙතැන්ට එන්නවනම මොකක්ද සම් බ්ලැන්ක් එක ගැන මොනහරි අලුත් වචනයක් කියන මිනිහක් තමයි ෆස්ට් බ්ලැන්ක් එකේ තියෙන්නේ නේද එකින්ද අපි නිව් වර්ඩ්ස් කියන එක ගන්න ඕ නියමයි ඒක නම් නේද නිව් වර්ඩ්ස් කියලා බලද්දී දැන් අර බ්ලැන්ක්ස් දෙක හරි දැන් මෙතනදී ඕනවට ආන්සර් ගන්න බලන්න මේ ඔය පොඩ පෝස් කරමු හරි මේ 45 මිනිට්ස් ගිහලා අවුලක් නැද්ද යන්ද අවුල නැහැ මොකද තව එක්සැම්පල්ස් තුනක්වත් තියෙන අනිත් එක හ්ම් අවුල නැහැ අවුල නැහැ හරි අර ඕනම් කපන පාර්ට්ස් දිනන්න කවන්න ඕන පරයා හරි දැන් මෙතන ෆස්ට් බ්ලැන්ක් එකේ නිව් වර්ඩ්ස් කියලා තියෙනවා නිව් වර්ඩ්ස් කියද්දි මොක මොන වගේද ඇද්දි තියෙන්නේ එතකොට මම වාදි සෝනර දැන් කැනන්ස් මොනවද දැන් අර ඕනම් බෝල් ඇද්දාල් දාන්න එකට කෝරල්ස් උත් සමානෙන් වෙන්නේ බෑ නියෝ නියෝ කියද්දි මොකද්ද වෙන්නේ නියෝ හරි හරි අලුත් නේ දැන් ඔකට බඩින් නැති මොලොචි අර මේක මේ නියෝ නාසි නියෝ ලිබරල් කියන්නේ මචං අලුත් නාසි අලුත් ලිබරල් කියන එකනේ නියෝ කියන එක මේ ටර්ම් එකක් මේ මං කලින් කියපාර එතිමොලොජි නැත්නම් ග්‍රීක කර මොකක් කර ලැටින් වලින් එන වචනය. එතන ලෝගෝස් කියන්නේ මට මතකද ග්‍රීක වලින්ද කොහෙද වර්ඩ්ස්. වර්ඩ්ස් හරි හරි. නේද? එතකොට නියෝලොජිස් කියන්නේ අලුත් වචන. ඒතර කෙලින්ම මේ දෙක දන්නේ නැතිනම් බෝල දෙයක් දැම්මත් මේක කෙලින්ම දාගන්න පුළුවන් අර වගේ හොයා ගන්න පුළුවන්. එතකොට ටප් එක හරි. ඊට පස්සේ ඩල් කියන්නේ මොකරේ වැඩක් නැති වචන. එරුඩයිට් කියන්නේ සාමාන්‍ය ඇත්තටම මේ අපි යූස් කරන ක්ලෙවර් විදිහට. එරුඩයිට් කියන්නේ උගක්ම ඔපොසිට් මීනින් එක. මම දන්න එක හැමෝම දන්නවා කියලා. එරුඩයිට් කියන්නේ මචං මේ හරි වචනේ විචාරශීලී. ආ. ඉතින් ඒක මේ දන්න නැත්නම් ඉතින් පොඩර චාන්ස් එකලා අපිට ගන්න වෙන්නේ. ඉතින් දන්නවා නම් මේ වගේ එලිමිනේට් කළා සම්පූර්ණ. ඊපස්සේ බිනයිටඩ් කියන අපි දන්න නැති වෙන්න පුළුවන්. ඇන්ටිපෝඩලු දන්න නැති වෙන්න පුළුවන්. හැබැයි ඒත් 150 චාන්ස් එකක් අපිට තියෙනවානේ. අර 100 1 upon 9 chance ready half chance එකට අපි දැන් අඩු කරගෙන. නෑ ඒක දැන් guess කරලා යන්න එච්චර. තව හිතන්න යන්න එපා antipodal අය ඔලුවට එන්නේ නැහැ. ඔව්. united ඔලුවට එන්නේ නැහැ. ඔය හිතුව හොඳටම ඇති ඔලුවේ තියෙන effort එකයි strength එකයි දියාගෙන ඊළඟ question එකට. ඔය ඔතනින් guess කර. මේක අතට දාන්න දෙන 50 chance එකක් යන. මේක හරියට එන්නේ united කියන එක තමයි. ඒ united කියන්නේ moral ignorance නැත්නම් moral morally or ignorant කියන එක තමයි කියන්නේ ඒක ඇත්ත තේරුම. ආනට ඒක දන්නේ නැති වෙන්න පුළුවන් කට්ටිය. ඒක අවුලන්නේ නැහැ ඉතින් මේ chance එක වැඩිද. දැන් යමු මේක තමයි පොඩ්ඩක් එපාහන එක. ඒ කියන්නේ blanks තුනක් තියෙනවා. මොකද මේක දැන් blanks දෙකක් හරියට කරත් අනිත් එක වරදුනත් ඉවරයි. හම්බවු. හරි. සමහර sentences දෙකක් නෙමෙයි තුනක් වෙන්න පුළුවන් මෙතන. ඒ වගේ නැත්නම් මෙතන contradictory however සමහරවිට and ඒ වගේ අමුතුම වචන වලින් combine වෙන්න පුළුවන්. හැබැයි එකක් තමයි මේ type 3 වගේව සාමාන්‍යයෙන් අඩුවෙන් එන්නේ. කියන්නේ questions 7ක් ගත්තොත් එimhe දෙකක් නැත්නම් එකක් වගේ දැන් සමහරවිට type 3 වලින් එන්නේ. හුඟක් වෙලා type 2 එකයි type 1 වලින් තමයි එන්නේ. නැකින්ද වාට වෙලාව නැත්නම් වා reading comprehension දා පළවෙනි questions 6ට වාට හිතන්න විනාඩි 10ක් විතර ගියා කියලා. එතකොට ඉතින් මේ වටම දාන් යන්න බෝ රීඩින්ග් කම්ප්‍රෙෂන් හරි මාක්ටර් දෙකට යන්න. ඒක තමයි මම සජෙස්ට් කරන්නේ. හැබැයි වයික්මන කරන් ගියා නම් මේකත් කරලම යන්න. දැන් හැබැයි තවයක් තමයි මේ සමහරවල්ලාට මේ වචන මෙච්චර අමාරු වෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද මං කරපු එක්සෑම් එකේ වොකබුලරි එකනේ මේ අමාරුනේ මේ තින්කින් පැටර්න් එක. මගේ රියල් එක්ස්පීරියන්ස් එකෙන් මං කියන්නේ. ඒ කියන්නේ ඒකේ ක්වෙස්චන් එකේ මාර අමාරු. ක්වෙස්චන් එකේ ඇතුළේ තිබ්බ දේ අමාරුයි. මේ වචන මාර සිම්පල් වෙලා තිබ්බ. කියන්නේ සමහරවිට වචන 100 200 පාඩම් කරලා තේ මට හුඟක් ඒවා පාවිච්චි වුණේ මේ අර අතන රීසනින් ස්කිල් එක තමයි මට ඇත්තටම හෙල්ප් වුණා මම හිතන්නේ මේ ඇඩ්වයිස් එක තමයි හොඳ ඇඩ්වයිස් එක තමයි ඉතින් අර පොඩක් ඉංග්‍රීසි පොත් ටික කියවලා මේ අර වොකැබියුලරි එක පුරුදු කරගන්න ඊට වඩා වටිනවා මම හිතන්නේ අනේ වොකැබියුලරි වගේම අර ඔයගේ රිසර්ච් ස්කිල් එක කොහොමද මේක හිතන්නේ කියන්නේ කොහොමද ඔයගේ බ්ලැන්ක් එක කියනවා අතන කියොත් දැන් හිතනවා sentences තුනක් කියවල කියලා. ඒතර දන්නේ නැති මොකක්ද අමුතු වචනයක් තියනවා නම් ඒක තමයි ඔයගේ blank එක. කියන ඔයගේ දන්නේ නැහැ. හරි? හැබැයි මේ sentence එක කියවුවාම ඒ sentence එකේ meaning එක තේරෙනවා. ඒතර ඒ blank එක නැත්නම් දන්නේ නැති වචනේ meaning එක ඔයාට දැනෙනවා.
ඒ කියන්නේ අර මේ ප්‍රොසෙස් එකට ආවිල්. ඒ කියන්නේ අර ග්‍රේඩින් හැම පොඩ්ඩක් වැඩිපුර හදාගන්න කියන්නේ. දැන් මෙතන ගත්තොත් දැන් ටෆස් ටයිප් ඒ කියන්නේ 27න් එකක් තමයි chance එක තියෙන guess කරොත්. හරි. ඒරුමක්ම නැහැ ඔගේ. guess කළා නෑ. ඒ කියන්නේ ලොකු effect එකක් දාන්න යන්නත් එපා මේ හොඳට මම වරන මොකද එක ලකුණකට ඔච්චර මැරෙන්න ඕනේ නෑ. මෙන්න දේවල් තියෙන අපේ ලයිෆ් එක enjoy කරන්න. ඒකෙන්ද අබැයි එකක් හරි ගත්තොත් නමෙන් එක. ඒ කියන්නේ type 2 එකට ඇවිල්ලා. තව එකක් අඩු කරගත්තොත් එහෙම 3 එක. මේකෙන්ද ඒක තමයි දෙකක් හරි එකක් හරි වල guess කරන්න පුළුවන් කියන්නේ chance එක හොඳටම වැඩි. 27 එක කරලා. දැන් අපි යන් කලින් blank කියලා වගේ දැන් මෙතන ටිකක් confused නම් පුළුවන් blanks වැඩි හින්ද. දැන් මෙතන හැබැයි පොඩි question නම් මේක before she applied for the position Laura thought her qualifications might be considered blank. However, when she learned of the financial blank of the company was facing, she hoped that her lack of experience might be made up for by her willingness to accept blank salary. මෙතන මොන වගේ අදන්නේ? ඔයාලා අයිඩියාක් එනවා? මට හිතෙනවා මචං අර සෙකන්ඩ් සෙන්ටෙන්ස් එකේ කම්පැනි එක නිකන් කඩා වැටෙන්න යන වගේ අදහසක් තමයි මට එන්නේ. නයිස්. නේද? හේතුවක් තියෙනවා. When she learned of the මොකද බං lack of experience මම නිකන් අර මේ කම්පැනි පැත්තෙන් හිතුවත් බං අර කම්පැනි එක වැටෙනකොට මචං කවුරුත් හොඳ ස්කිල් තියෙනුන් කවදාකවත් ඒකට සයින් අප් වෙන්නේ නැහැ. එතකොට මේ මොකද උන්ට උන්ව රෙක්‍රූට් කරන්න සල්ලි නැති හින්දා එහෙමයි මම හිතන්නේ. Perfect. Got feeling in him. When she learned of the financial was facing, she hoped that the lack might be made up for willingness to accept the එත හරි. එතකොට third එකටත් එන්නේ මචං අඩු salary එකක් වගේ මට හිතෙන්නේ. නිකන් හරි බෙස්ට් මොකද හේතුව නැත්නම් කියොත් මේ වර ටෝන් එක ඔක්කොම ගත්තා මෙතන අර එක වැඩක් තමයි ඔයගේ ලැක් ඔෆ් එක්ස්පීරියන්ස් උත් ඔයා රෙකග්නයිස් කරගත්තා ඒ වෙනින් තමයි එතන තියෙන මයිට් බී මේඩ් අප් කියන්නේ ලැක් ඔෆ් එක්ස්පීරියන්ස් එක කියන්නේ ෂේප් කරගන්න පුළුවන් කියලා එතන කියන්නේ ෂේප් කරගන්න පුළුවන් නේ හරි කියන්නේ අර හිතපෙදි පර්ෆෙක්ට් ඒ වගේම මේ අපි දැන් ගමු ලැක් ඔෆ් එක්ස්පීරියන්ස් එක එතන මේකින් ඔෆ් කම්පැනි which is something මොකක් හරි බෑඩ් ෆයිනෑන්ෂල් සිටුේෂන් එකක් තියෙන පැය කියන්නේ ලැක් ඔෆ් එක්ස්පීරියන්ස් එක හොඳයි කියන්නේ අන්න හරි එතකොට ඒ කියන්නේ ෆයිනෑන්ෂලි මේක අඩු වෙන දේ. ඒ කියන්නේ ට්‍රබල් එකක් නැත්නම් ඩවුන් ටර්න් එකක් යනවා. ඒත් අපි ඒක ෆිල් කරන්න පුළුවන් මේ විදිහට. ඊට පස්සේ ෆයිනෑන්ෂල් එක අඩු වෙන එක හොඳයි කියන්නේ මෙයාට දෙන සැලරි එකත් ඒ වගේම අඩු වෙනත් තමයි. ඔව්. ඒ කියන්නේ මෙයාගේ ඒක එයාගේ විලින්නස් එකක් තියෙන ඕනේ අඩු සැලරි එකක් නෑ ගන්නනේ. ඒත් බ්ලැන්ක් එකේ ලෝ සැලරි එකක් තමයි ඒ කියන්නේ මෙතනට එන්නේ. හ්ම්. හරි. ඒ වගේම දැන් මෙතන කියන however හරි. ඒතර however කියන්නේ මෙයාගේ however මොකද්ද? her qualifications නේ. her qualification might be considered blank නේ. ඒතර හැබැයි එයාගේ lack of experience එක අවුලක් වෙලා නැහැ. කියන්නේ lack of experience එක ගැන තමයි මෙතන කියවන්නේ. එතකොට මෙයා හිතන්නේ මොකද්ද? මෙයාගේ lack of experience එක නරක් වෙයි කියන එක. කියන්නේ හොඳ නැති වෙයි කියලා කම්පැනි එකට. නැත්නම් interview එකට. නේද? again සාමාන්‍ය අපි හිතන්නේත් එහෙමයි. ඒ වගේම මෙතන made up කියලා කියනවනේ. ඒතර however එකෙන් පළවෙනි එකට වෙන්න ඕනේ. ඒතර lack of experience එක කියන්නේ inadequate නැත්නම් not enough වගේ වෙන්න පුළුවන් කියලා. අනේ. ඒතර might be සාමාන්‍ය වෙන්න පුළුවන් situation එකේ. ඒතර ඒකට opposite වෙච්ච එක තමයි දැන් වෙලා තියෙන්නේ. ඒතර අපි ඒක පළවෙනි එකට අපි දාන්න පුළුවන්. ඒ කියන්නේ not enough නැත්නම් inadequate කියන එක. හරියට හරි. එතකොට තොර ඉනඩිකේට් කියලා දැම්මම පස්සේ දැන් බ්ලැන්ක්ස් ට්‍රයින් කරගමු. ආ ටටට හන්නව නේම. ඉස්සර ගෙලිම අපර ඉනඩිකේට් එක දැනම දින. කියන්නේ not enough කියලා දැම්මොත් ඉනඩිකේට් කියන්නේ ඒක කියන්නේ අපර තේරෙනවා. හරි. ලෙක්චර් ෆිල් කරන් බලන අපි එක්සැම්පල් රයින් කරා ඉස්සරට ඉදන්න දෙන තරන්න දැන් කරා. දැන් ෆයිනෑන්ෂල් මොකද්ද? Abundance වෙන්න බෑ මචං. Abundance කියන්නේ බහු මේ ගොඩක් තියනවා කියන එක. ගන්නකයි. Appropriation දන්නේ කිය මොකද? Distress වෙන්න පුළුවන්. ඩිස්ට්‍රෙස් කියන එක ඔය ෂේප් එකේ දන්නවනම් ඒක අවුල් කියලා තේරෙනවා නම් ඒක ගන්න නේද? ඒ කියන්නේ ඒ දෙකම 100% දන්නේ නැත්නම් ඒතර ඔයාලා ගෙස් කරන්න වෙනවා.
එනවාට දැන් අපපේෂන් ඩිස්ට්‍රෙස් කියන්නේ පොඩ්ඩක් අවුල් කියලා ලාවට හරියකට දෙනවා නම් ඒකේ පොසිබිලිටි එක වැඩි අපපේෂන්ට වැඩි අපපේෂන් ඒතකොට ඩිස්ට්‍රෙස් දැන් අන්තිම එක ඔපියුලන්ට් කියන්නේ මොකද්ද මාර වැඩි කියන්නේ නිකන් හොඳටම රිච් ඔපියුලන්ට් කන්ට්‍රීස් කියන්නේ රිච් කන්ට්‍රීස් කියලා සාරවත් අන්නාරේ වත්තනේ ඒ වගේම ප්‍රෙම්ටරි දන්නේ නැති වෙන්න පුළුවන් කැමෙන්ස්ට්‍රි දන්නේ නැති වෙන්නත් පුළුවන් මොනවාට දන්නේ නැන්න පුළුවන් දන්නවනම් කෙලින් ෆිල් කරන්න පුළුවන් ඒත් අර 50% චාන්ස් එකට දැන් වැඩි කරලා තියෙන. ඒ කියන්නේ 100ට කීයද? 1.27 ඉඳන් 150ට වැඩි කරක. ලොකු එෆෙක්ට් එක. ලොකු එෆෙක්ට් එක. ඒ වගේම ලොකු මේ මේකවත් වෙන්න පුළුවන් මට. 1 මාක්කෙන් වැඩි වෙන්න පුළුවන්. ඒතර මෙතන මොනවද? However means not to appeal in commensurate කියන්නේ proportionate. ඒ කියන්නේ proportionate විදිහට වෙන්න පුළුවන්. ඒ කියන්නේ අවුල් නම් අවුල් විදිහට නැත්නම් හොඳයි නම් හොඳ විදිහට. ඇක්සෙප්ට් කියන්නේ මම සාමාන්‍යයෙන් හොඳ වෙන එක තමයි. උපෙන්ට්‍රිය මම මට මතක විදිහට ඒක හරියන්නේ නැහැ මොකක් හරි වෙන මිනිහක් තිබ්බ එකේ. සර්ච් කරලා බලන්න Google එකේ කැමති නම්. සමහර මම ට්‍රාන්ස්ලේට් එක බලනවා මත සමහර වචන එන්නේත් නැහැ මේ ඉංග්‍රීසි වචන. ඩික්ෂනරි එකෙන් නැද්ද දන්නේ නැහැ. දැන් සෙකන්ඩ් එක්සැම්පල් එක. සෙකන්ඩ් එක්සැම්පල් එක මේක දින වචන ටිකක් අමාරු එකින්ද කෙලින්ම වචන ටික වහලා දාමු බය වෙන්නේ නැතුව මේ නයිට් මෑස් වෙන්නේ නැත්තම් කෙලින්ම දැන් හරි ද ජජ් වස් නෝන් ෆෝ හිස් බ්ලැන්ක් ට්‍රීට්මන්ට් ඔෆ් කන්ට්‍රෝවර්ෂල් කේසස් දැන් මෙතනදී සමහරලාට හොඳ වෙන්න පුළුවන් සමහරලාට අන් ඉම්පාර්ෂල් වෙන්න පුළුවන් සමහරලාට බයස්ඩ් වෙන්න පුළුවන් හරි ඒකෙන්ද ඔයාලා ගෙස් කරොත් එහෙම තකබලස් තමයි හොඟක් ඒවා හරියන්න පුළුවන් එකෙන්ද ෆුල් කියලා අපි ක්ලෝස් වල බං. දැන් හෙන්ස් ඉට් වස් රෙයර් ෆෝ එනිවන් ටු කෝට් එනිවන් ඉන් ද කෝට් රූම් ටු රික්වෙස්ට් අ බ්ලැන්ක් ෆෝස් කේසස්. මෙතන උත් අපිට තාම අයිඩියාවක් ගන්න බෑ මොකද මේ කියන්නේ. දෝ හි ප්‍රිසයිඩඩ් ඕවර් ඉන් විච් සම් ජූරිස් විත් ස්ට්‍රොง ඔපිනියන්ස්. රයිට්? ස්ට්‍රොง ඔපිනියන්ස් අබවුට් ද සබ්ජෙක්ට් මැටර් ඔෆ් ද කේස් වුඩ් ෆීල් කම්පෙල් ටු බ්ලැන්ක් දෙම්සෙල්ව්ස්. අන්න මෙතන මොකද්ද? ජූරිස් කෙනෙක්ගෙන් අපි මොකද්ද එක්ස්පෙක්ට් කරන්නේ? සමහන් ජූරේ කින්න කට්ටියද අමාරුයි ඒ ජූරි කියන්නේ අපි මේ මේ ඩිසිෂන් ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ඔපිනියන් එකනේ අපි එක්ස්පෙක්ට් කරන්නේ හැබැයි ඔපිනියන් එකක් ඒගොල්ලන්ට තියෙන්න ඕනේද කියන්නේ සාමාන්‍යයෙන් ස්ට්‍රොง ඔපිනියන් එකක් මොකද සබ්ජෙක්ට් මැටර් එකට තියෙන්න ඕනේ හිතන්න යා රේසිස් කෙනෙක් කියලා හිතන්න එතකොට යාගේ ඔපිනියන් එක නම් මේ කේස් එකට ඉෆෙක්ට් වෙන්නේ මොකක්ද අවුල් වෙන්නේ එතකොට ඒ කෝට් කේස් එක අවුල් වෙනවා හරියට හරි මන ඕජේ සිම්සන් කේස් එක කරමු අකර දෙයක් වෙන්න පුළුවන් මේ දර ජූරි එකේ අපි බලාපොරොත්තු වෙන්නේ ජූරි එක මේ බයස් වෙන්නේ නැතුව ඒගොල්ලන් හරියට කේස් එක හෑන්ඩල් කරනවා කියලා බලන එක හැබැයි ඒතකොට දැන් මෙතන ජූරිස්ලට ස්ට්‍රොง ඔපිනියන්ස් කියනවා ඒතකොට ඒ වෙලාවේදී මෙයා හී ප්‍රිසයිඩ්ස් ඕවර් කියනවා එයාගේ එයා ඒකට උඩින් ජජ්මන්ට් එකක් දෙනවා කියන දේ කියනවා the strong opinions will be against ne e mata thama hita ganna ba macha meya honda judge kenekda nadda kiyana eka ekai eda haba metane di poddak apira idea kiyanna the strong opinions will be against eka strong opinions kiyana de jury ekak expect karanna nathi hinda ekaṭa against sama yanne habai etukota em gattot ehema nai අමතන අපි මා එක්ස්ප්ලනේෂන් එකක් දාලා දෙනවා කියන්නේ ජූරිස් ලාබින් බයස් වෙන ජජ් සින්ස් ප්‍රිසයිඩ් ඕනේ. ඒතර ඒ කියන්නේ යාගේ ඔපිනියන්ස් ඒගොල්ලන්ගේ ඔපිනියන්ස් ටික ඩිස්මිස් කරනවා කියන එක නේද කියන්නේ. ඔව්. කියන්නේ ඒගොල්ලන්ට ඔපිනියන් එකක් දෙන්න බෑ. හැබැයි හේ සම් කේසස් කියලා මෙතන කියනවා. සම් ඉන් විච්. කියන්නේ එහෙම කරන්න එකම තැන ස්ට්‍රොง ඔපිනියන්ස් තිබ්බත් විතරයි. එහෙම නැති අවස්ථාවල් මොකද්ද? එහෙනම් ජූරියගේ එකට අවුලන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මොකද්ද ඒ ජජ් කී ටයිප් එක? මට හිතෙනවා පොඩ හොඳ ඩයල් එකක් කියලා. නෝ එතන හේතුව මේ ස්ට්‍රොง ඔපිනියන්ස් වලද විතරයි එහෙම කරන්නේ. ඒකින්ද අපි තර්ඩ් ෆ්ලැන්ක් එකේ වුඩ් ෆීල් කම්පෙල් ටු බ්ලැන්ක් දෙන්ස්. ඒකින්ද අපි ආගේ ඔපිනියන්ස් දිනා නම් ඒ ටික අයින් කර ගන්න යනවා. ඒතර ඩිස්මිස් දෙන්ස්. හරි හරි. ඒතර ඒක අපි ඩිස්මිස් කරගත්තා. ඊළඟට ජස්ටිස් බි අගේන්ස් බයස්. ඒ කියන්නේ බයස් ට්‍රීට්මන්ට් එකට කැමති නැති හින්දා එයාගේ ට්‍රීට්මන්ට් එක මොකක්ද දෙන්නවා අන්බයස් නැත්නම් ඉම්පාර්ෂල් බයස් වෙන්නේ නැතිද හරියට හරි කියන්නේ හරියද එතකොට අපි ඒක ෆිල් කරන්න ඉම්පාර්ෂල් කියලා එතකොට එයා පාර්ෂලි කියන්නේ එයා බයස් නැති හින්දා එයාගේ
කේසස් වලට ආය ආය පෙල්ලක් දැම්මොත් එහෙම මොකක්ද දෙන්නේ වැඩක් නැහැ කියන ගණන් සාමාන්‍යයෙන් රික්වෙස්ට් එක නැත්නම් තව හියරින් එකක් දැම්මොත් එහෙම දැම්ම කියලා වැඩක් වෙන්නේ නැහැ කියන එක තමයි එතන මීනින් වෙන්නේ ඒතොර රයා ඉන් ද කෝට් රූම් ටු මොකද කියන අලුතෙන් දෙයක් අහන නැත්නම් රිප්ලේස් කරන්න ඕ ජජ්මන්ට් එක කියලා වැඩක් වෙන්නේ නැහැ අපි අපේල්ලක් දෙන්නේ මොකද සාමාන්‍යයෙන් ඒකේ අපි මොකද අපිට වැරද්දක් වුණා කියලා තිබ්බොත්නේ යුනික් කෝටස් නම් මන් දන්නෙත් නෑ මොකද්ද කියලා එක. ඔව්. හැබැයි බයස් හරිද? දැන් මෙතන අපි එන්නවනේ අන්බයස් නේ. අන්බයස් අන්න හරි අන්බයස් නේ. ඒතර බයස් අපි අපර අයින් කම් පොළ. ඒතර දන්නේ හින්ද. නේද? හැබැයි ඉන්ක්විෂස් මොකක්ද දන්නේ ඉනික් අනේ මන්ද. ඩිස්ඉන්ටරෙස්ටඩ් කියන එක කියන්නේ ඔයාගේ ඉන්ට්‍රස්ට් එක එතන පෙන්වන්නේ නෑ කියන එක. කියන්නේ ඔයා ඉන්ට්‍රස්ට් එක පෙන්වනවා කියන්නේ මොකද්ද? ඔයාගේ ඔපිනියන් එකට ඔයා කැමති කියන එක නේ. අන්න හරි. දූෂණයට ළඟයි කියන එක නෙබා කරප්ටඩ් සීන් එකට ළඟ ඉන්ට්‍රෙස්ට් එකක් තියෙනුන් නෙබා ගැන බැදීම් වලින් තොර විදිහට එන්න ඕනේ ජජ් ඉන්ට්‍රෙස්ටඩ් ඒක තමයි සාමාන්‍ය මෙතනට එන්න මොඩිෆිකේෂන්ස් රිප්ලේස්මන්ට් මොඩිෆිකේෂන් අපිට එන්න පුළුවන් කියලා හිතන්න පුළුවන් හැබැයි මේ මේකේ තියෙන අතර මෙතන අතර වොකැබුලරි ඉන්නේ සෝරි මේ මේක මම ක්‍රොස් එකක් දැම්මා අපිට ඕනනම් මේක රවමත් දාන්න පුළුවන් රිමොන්ස්ට්‍රේෂන් අපි දන්නේ නැහැ කියන්න පුළුවන් අපි ප්‍රොක්සි කියන එක මේ ලීගල් ටර්ම් එක ප්‍රොක්සි කියන්නේ ඇත්තටම ෆේක් කියන එක නෙමෙයිද ප්‍රොක්සි කියන්නේ ප්‍රොක්සි ගුගල් සර්ච් කරලා බලන්න කැමති නම් ප්‍රොක්සි කියන්නේ සාමාන්‍යයෙන් අයිසැක් ජජ්මන්ට් එක කිල්ලන්නේ කියලා මම හිතනවා මෙතන හරි හරි ස්ක්‍රීන් එකෙම කරන්න රිප්‍රසෙන්ට් වගේ නේ ප්‍රොක්සි නෑ මම මෙතන බලාගෙන ඉන්නේ මචං ඉන්න මම ස්ක්‍රීන් එක බලලා මෙතන ඔතොරිටි ටු රිප්‍රසෙන්ට් සම්වන් එල්ස් නැත්නම් ස්පෙෂලි ඉන් වෝරින් ඒතර මේක ඇත්තම ලීගල් ටර්ම් එකක් වගේ ඇත්තන් තියෙන එකින්ද ඒක බැරුණත් චරවුලක් එන්න බෑ මොකද දැනට ලොකු ප්‍රොසෙස් එකක් කරලා ඉවරයි. ඒ කියන්නේ මොඩිෆිකේෂන් නැත්නම් ප්‍රොක්සි තමයි සාමාන්‍ය හරියන්නේ. හැබැයි මෙතන මේ හුඟක් වලට හුඟක් අතරේ මොඩිෆිකේෂන් තමයි දාන්න හිතෙන්නේ. ඒත් අවුල නැහැ කියනවා මෙච්චර දෙයක් කරපු දේ ලොකු දෙයක්. ඒක හිඳ ඒක වැරදුනා කියලා හાર્ට් බ්‍රේක් වෙන්න එපා. ඔය ලොකු ඉෆෙක්ට් එකක් දැන්ට කළා. ඊට පස්සේ රිගියල් කියන්නේ අපි දන්නේ නැහැ කියමුකෝ. ඩිස්මිස් එකට රිකියුස්ුත් දන්නේ නැහැ. ෆෝමන්ටුත් දන්නේ නැහැ. හරි ඒත් අර දෙක හරියට ඔය කරගත්තා නම් තුනෙන් එකේ chance එකක් දැන් තියෙනවා දැන් තියන්නේ බුදුමඹේ ආයසර කො හිතේ තියෙන්න එපා ෆෝමන්ට් කියන්නේ මොකද්ද රිකියුස් හිතන්න එපා ගෙස් කරා ගියා ඔළුව කාගත්ත ඇති මේ ඒකෙන්ද වෙලාව තිබ්බොත් විතරක් ඕනනම් ආයසරක් ඔළුව කහ ගන්න ආයසරක් එන්න මේ මම බැලුවේ මචං අර මේ නැවත කියන එකනේ රී එකෙන් අදහස් කරන්නේ ඔව් ඒක වෙනවා හැබැයි අර ඊට පස්සේ අන්තිමට එන ෆික්ස් එකෙන්නු තව මීනින් එක වෙනස් වෙන්න පුළුවන්. ඒ හින්දා රී එක එහෙම ඉතර අවුලන්නේ නැහැ. එහෙම කළා ගෙස් කරත් ඒත් අවුලන්නේ නැහැ. ඒ ඉතින් අර මීනින් එක එතනදී අපිට ගානටම කියන්න බෑ හරියටම ඒ වෙඩ් එක එනවාද කියලා. හ්ම් හ්ම්. දැන් මෙතන ගත්තොත් එහෙම මේ රිකියුස් තමයි එන්නේ. හරි හරි. හෙදෝ රිගියස් කියන්නේ ලැබිෂ්ලි සප්ලයි. ඒ කියන්නේ හුඟක් සප්ලයි කරන එක ෆෝමන්ට් කියන්නේ ඉන්ස්ටිගේට් කියන අලුතෙන් පටන් ගන්න නැත්නම් මොකරි වැඩි කරලා ගන්න කියන එක. රිකියුස් තමයි ඇත්තටම මේ චැලෙන්ජ් කරන්න කියන්නේ බිස්නස් කරන්න කියන්නේ ජස්ට් චැලෙන්ජ් කරන්න කියලා කියන්නේ ඒක නැති කරගන්න එක. ඒතොර රිකියුස් තමයි දැන් දෙන්න ඕනේ. අද අපි යන් අන්තිම එක්සැම්පල් එකට. මේක නම් වචනයටක් ලේසි ඇත්තනම් කිව්වොත් එහෙම. එනවාට මේ ඔයගොල්ලෝ පේන ඇති ක්වෙස්චන් එක මාර දිගයි. කියන්ද මේක වෙනස් වෙන්න පුළුවන් මේ සෙන්ටෙන්සස් තුනක් තියෙනවා මේ ක්වෙස්චන් අපි කලින් කරපු ඔක්කොම දෙකයි තිබ්බේ මෙතන හැබැයි ඒත් අවුලන්නේ මේ කියවන් යනවා මේ මුලින්ම බහගත්ත සයන්ටිස්ට් cannot blank date when whales evolved into feed using baleen
මොනවද ඒ දන්නේ හැබැයි ෆිල් ට්‍රේනින් ස්ට්‍රක්චර් යූස් ටු බ්ලැන්ක් ප්‍රේ ෆ්‍රොම් සීවෝඩ් බිකෝස් ඉට් ඉස් මේඩ් ඔෆ් කෙරටින් අ ප්‍රෝටීන් බර්ලින් ෆොසිලයිසර්ස් ඇන්ඩ් කාබන් ඩේටින් ඔෆ් එනි ෆොසිල්ස් ෆවුන්ඩ් ඩස් නොට් කන්ක්ලූසිව් ප්‍රූව් ඒජ් However, some researchers have attempted to date the modification by blank Berlin-related skull modifications and formations of the jaw. I mean, that's the idea that I'm going to give you. Pretty much. Kumari, I don't know if you have to say that you have to say that. No. But I think, එතකොට මචං එක්කෝ අර ප්‍රේව ප්‍රේ කියන්නේ මේ ගොදුරව කොහොමරි අල්ල ගන්න ඕනේ නැත්තම් ට්‍රැප් කරන්න ඕනේ වගේ සීන් එකක් නේ දෙවෙනි බ්ලැන්ක් එකෙන් එන්නේ නෑ අනිවාර්යයෙන්ම හරි දැන් අපි මෙතන මුලින්ම කියන්නේ දැන් මෙතන කන්ක්ලූසිව් ප්‍රූව් කරන්න බෑ කියන ප්‍රොසෙස් වලින් ඒක නම් එක කීවර්ඩ් එකක් හැබැයි ඒක නෙමෙයි මේ වෙන්නේ එතකොට කියන්නේ කන්ක්ලූසිව් ප්‍රූව් කරන්න බෑ කියන එක කියන්නේ හැබැයි මෙතන අපි කන්ට්‍රඩික් කරන්න නෑ කොහෙවත් හරි मैदी को contradictory lad na because kyan eka thawa example natha explanation na karana natha because kyan hari athara ekena me palene blank kiyala meka synonym ekak natha explanation ekak wenna ekena accurately kiyala dala irwasse ara wakiy wage filtering structure filtering kiyana mokadda filter karana kiyana api wathure filter ekak wage thiyena jarawa ayin kiyala api rona de ganna ekenne meyata mokadda one seawater ayin kiyala pray ekak ganna කියන්නේ ෆිල්ටරින් සච්චෙන් මොකද දරගන්න එතන ෆිල්ටර් නැත්තම් සෙපරේට් වගේ දයන් හරි නේ එතන මෙතෙන්ට අපිට එන්නනවද සෙපරේට් නැත්තම් එක්ස්ට්‍රැක්ෂන් වගේ නේ හරි අන්න හරි නේ එතන අපිට සෙපරේට් කියලා අපි ගමුකෝ එතන ෆිල්ටර් කියලා වුණොත් නම් පුළුවන් ඊට පස්සේ දැන් යමු රිසර්චර්ස් however some researchers have attempted to date again not conclusively dated නැත්තම් මේක ගැන attempt එකක් දැම්ම කියලා විතරයි හරි කියන්නේ හැබැයි ඇටෙම්ප්ට් කරනා නම් මොකද්ද වෙන්න ඕන? ඒ බර්ලින් රිලේටඩ් දේවල් මේකල හොඳ රිසර්ච් කරන්න ඕනේ. අනිවාර්යයෙන්. කියන්නේ ඩේට් කරන්නේ දැන් මොකද බර්ලින් රිලේටඩ් දේවල් මේකල කලින් බලලා තියෙනවා කියන එක කියන්නේ. එතනම කියන්නේ මොඩිෆිකේෂන්ස් බයි ස්ටඩියින් නැත්නම් එක්සමිනින් වෙන්න ඕනේ මේක. බර්ලින් රිලේටඩ් ස්කල්ස්. කියන්නේ බර්ලින් දේවල් වැඩක් නැති කියලා වුණාට ඇටෙම්ප්ට් කරලා තියෙනවා ඒව දේවල් කරා. ඒ කියන්නේ මේවා ස්ටඩි කරලා තියෙනවා කියන තමයි දෙවෙනි අන්තිම මිනින් එකෙන් එන්නේ. හරි එක්සමෙන් කියලා දාමු. නැම්මර වස්සේ ඔන්න තියෙන බ්ලැන්ක් ස්ට්‍රිප්. ඩඩඩඩ ඇකියුරේට්ලි. ඇකියුරේට්ලි ඔන්න අර කෙලින්ම වචනයක් වෙනවද? හා ඩෙෆිනිටිව්ලි මන්න පුළුවන් ද අපිට ඒක. ඩෙෆිනිටිව්ලි නෑ. මොකද ඩෙෆිනිටිව්ලි ඔකේ තමයි දැන් වෙන්නේ. කෝජන්ට්ලි කියන්නේ නිකම් මේ ඒක සාමාන්‍යයෙන් නේ කෝජන් කියන්නේ මොකද්ද? जर्मनी සේව් කියන අපේ බාන පොර ඒතර අනිද්දක බලන්න ඕනෙත් නෑ කැන්සියම් කොහොමද තෙන්නේ ලොකේට් මම හිතන්නේ හරියයි කියලා මේ ඊට අන්තිමට අන්තිමකේදී එක්සමින් එක්සමින් කරද්දී හයිපොතයිස් කරනවා කියන්නේ උපකල්පනයක් කරනවා උපකල්පනයක් ඒතර ඒක උපකල්පනයක් නෙමෙයි මෙතනක වැලිඩේටින් කියන්නේ කන්ක්ලූසිව්ලි ප්‍රූව් කරනවා නේ හරි හැබැයි ඒකත් වෙන්න බෑ මම කියන්නේ මොකද අසෙන් කියන එක දන්නේ නැති වුණත් ඒක තමයි හරියන්නේ ෂා නියමයි මචං ඒක නะ नवत्तमु
හිතන යුසුල් වෙන්න ඇති කියලා කට්ටියට පොඩ්ඩක් හරි මේ මේ විදිහට ට්‍රයි කරලා බලන්න. මං කියන්නේ මේක 100% හරියයි කියලා වට එනකොට ට්‍රයි කරලා බලන්න. මේක එක සැට් ට්‍රයි කරලා වැරදි නඩු කරන්න බෑ. ක්වෙස්චන් සෙට්ස් තුන අතක් විතර කරද්දී බලන්න ඔයාගේ ස්පීඩ් එක ඔක්කොම ඉම්ප්‍රූව් වෙනවද කියලා. මේක හරියනවා නම් මේක ෆලෝ කරන්න, නැත්නම් ඔයාට තව බුක්ස් වල එහෙම ටිප්ස් තියෙනවා. මම මේක රිෆර් කරේ අර බර්බල් ප්‍රින්ස්ටන් රිවිව් එකේ. නැත්නම් ඔයාලා ETS වල බුක්ස් උත් තියෙනවා. ඒගොල්ලන්ත් හුඟක් වෙලාවට මේ වගේ සිමිලර් ස්ට්‍රක්චර් තමයි කියන්නේ. එනකොට මේ ඕගොල්ලන්ගේ වෙන ස්ට්‍රැටජියක් තියෙනවා නේ. ඒවත් ට්‍රයි කරලා බලන්න. හැබැයි මේක තමයි මට තේරිච්ච මට හොඳටම ඉෆෙක්ටිව් වෙච්ච. Thanks මචං. මේ අපි ඊළඟ වීඩියෝ එකට මේ වෙන වෙලාවක කරමු මචං. හරි හරි. Okay. No worries.